අයිබෝන් දුවේ පුතේ හයිච් අධ්‍යාපනික නාලිකාවෙන් ඔබ වෙත රැගෙන නවතම වීඩියෝ සීරීස් එක තමයි පෑයෙන් IQ ගැටලු 50ක් විසඳන්න ඔබව හුරු පුරුදු කරන වීඩියෝ පාඩම් මාලාව. ඉතින් අපි මේ වීඩියෝ පාඩම් මාලාවේ 7 වෙනි වීඩියෝව තමයි එහෙම නැත්නම් 7 වෙනි IQ paper එක තමයි මේ විදිහට සාකච්ඡාවට ගන්නෙ. ඇයි අපි මේ විදිහට IQ paper සාකච්ඡාවට ගන්නෙ කියන එක දැන් වීඩියෝස් 6ක් තිස්සේ මම සාකච්ඡා කරා මූලික වශයෙන් පැහැදිලි කරා. හත්වෙනි වීඩියෝ වෙන්නම් අපිත් එක්ක කවුරු හරි එකතු වෙන්නේ මම ඉතාමත් ආදරෙන් ඉල්ලන ඔබේ පුතේ ඔබ අපේ පළවෙනි සීරීස් එකේ ඉඳන් ඉස්සරහ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳන් ඉදිරියට එන්න මොකද එතනදී වට IQ කැටි ක්‍රම ගොඩාක් හඳුනා ගන්න පුළුවන් එතනදී ඒ සීරීස් එකේ මේ දක්වා අපි හදපු ගණන් දැන් අලුතෙන් හම්බෙනකොට හත්වෙනි ප්‍රශ්න පත්‍රයේ මම දැක්කොත් ඊටත් වඩා ලේසි ක්‍රමයකට ඊටත් වඩා අඩු කාලයකින් තමයි හදන්න කියලා දෙන්නේ එතකොට ඔයාලට වේගი වැඩි කියලා දැනෙන්න පුළුවන් ඒ නිසා තමයි ආදරණීය ඉල්ලීම ඔබෙන් කරේ හොඳයි එහෙනම් අපි 7 වෙනි වීඩියෝවට මේ විදිහට අවතීර්ණ වෙනවා 7 වෙනි පේපරේ මට ඕපන් වෙනවා මේ විදිහට ඉතින් ඔයා දන්නවා ආරම්භයේදී මොකද්ද කරන්න ඕනේ කියන එක ඔයාගේ විභාගයේ අංකෙ ලියන්න තියෙන තැන් කීපෙම සටහන් කරගන්න ඊළඟට මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීයක් තියෙනවද කියන එක කාලය කීයද කියන එක ඔයා හොඳටම දන්නවා ඇඩ්මිෂන් එකේ ඒක සඳහන් වෙනවා කොච්චර ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙනවද කියන එක මේක බලන්න ඕන ඉතින් ඒක බලලා ඉක්මනට පැන්සලෙන් සටහන් කරගන්න මොකද පේපර් එක කරන අතරතුරේදී 3-4 වතාවක්වත් ඔයාලට මේ ඉලක්කම ගැන සිහිපත් කරන්න සිද්ධ වෙනවා කාලයත් එක්ක යෙදෙන සරණට අනුව. හරි. එතකොට ඔයා දන්නවා මොන වගේ ප්‍රශ්න වලින්ද දැන් පටන් ගන්න කියන එක. ඉතින් මම මේවා ආයේ ආයේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් මට යනවා පටන් ගන්න සුදුසුයි කියලා මට එකපාරටම දැනුණු ප්‍රශ්නේ තමයි මෙතන. මම ඒකින්ද එතනින් පටන් ගන්නවා. හරි මේ වගේ එක අවස්ථාවක් මම තියන්නම් ඔයාලට වීඩියෝ එක පොඩ්ඩක් මේ වගේ තැනකදී වීඩියෝ එක පෝස්ට් කරලා ගාන ලියා ගන්න අවශ්‍යය ගාන සටහන් කරගන්න හැබැයි මේ තාමත්ම ළඟදී එක්සෑම් වලට රෙඩි වෙන කට්ටිය ගණන් පිටපත් කරන්න කාලය වැය කරන්න එපා ඒගොල්ලෝ මේක දිහා බලන් ඉඳලා කෙටි ක්‍රම ඉගෙනගෙන ඒක සටහන් කරගත්තම හොඳටම ප්‍රමාණවත් හරි ඉතින් 16 වෙනි ගාන කියවනකොටම කනෙක්ට් හිතන්න පුළුවන් මේ ගාන අපි කලින් හැදුවනේ කියලා ඔව් අපි මේ ගාන මේ විදිහටම හැදුවා අපි හැබැයි අපි එතකොට සම්භාෂා කීරි සම්භාෂයෙන් තමයි මේ ගාන හැදුවේ දැන් අපිට ඒ ගානම පිටිවල සහ සීනි වලට ආශ්‍රයෙන් ඒ මිනුම් එකම දෙනවා ඒ ගණන් ඒ විදිහටම තමයි දෙන්නේ ඒ නිසා මේකට ආන්ස් එක අපි මීට කලින් වීඩියෝ සීරීස් එකේදී කතා කරා හැබැයි එතනදී මම ටිකක් දිගට මේක හදලා පෙන්නුවා දැන් මම මේක හිතින් හදන හැටි පෙන්නනවා මෙන්න මේ විදිහට මෙහෙමයි දරුවනේ ගාණේ තියෙන්නේ පිටිවල මිල රුපියල් 20කින් සම වෙන 120කින් වැඩි වීමෙන් හා සීනිවල මිල 105කින් අඩු වීමෙන් ගාණ කියවන පළවෙනි අවස්ථාවේදීම ඔයා දැනගන්න ඕන हाइलाइट करगन्न के लिए अटिंग इंदगा मुद्दित पेपर कल पाटी देना नीलपाट वगे पैनक मे सदा युदागर कमाक है ओया पेपे काय बार दुना तो या मेके वेड़दार पैंग वाली वेड़दार तीनों के एक प्रश्न आकने की लकन अड़कर बेहेम सीर पाकिंग अड़वी मे पशु पिटी किलोग्राम एक सह सीन किलोग्राम देखक मिल ही एक मिल विना सीमेंट पेर पिटी वेल हा सीन वाले प्रमाण मिले एक समान मे गाण हकी अद्दी ओया කියවද්දි තේරුම් ගත්ත දේ තමයි මොකද්ද පිටි සහ සීනි කියලා භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා මිල වැඩි වෙනවා එක මධ්‍යම රාත්‍රී 12 දිනේ සාමාන්‍ය ලංකාවේ මිල වෙනස් වෙන්නේ ඉතින් මේකත් අපි එහෙම හිතමු අද කඩේට ගියපු කෙනෙක් පිටි සීනි පිටි කිලෝ එකයි සීනි වලින් කිලෝ දෙකයි ගත්තා කිසියම් මුදලක් මුදලාලට දුන්නා අරගෙන ආවා ඊට පස්සේ හෙට දවසේ රාත්‍රී 12ට කිසියම් මිල වෙනස් වීමකුත් සිද්ධ වෙලා තියෙනවා හෙට දවසෙත් කඩේට යනවා හෙට දවසෙත් මිල වෙනස් වීමක් සිද්ධ වුණා අර කියන භාණ්ඩ පැසම ඒ කියන්නේ පිටි කිලෝග්‍රෑම් එකයි සීනි කිලෝග්‍රෑම් දෙකයි අර ඊට කලින් දවසේ දුන්න මිලටම යාට ගන්න පුළුවන්ලු එහෙනම් මේක වෙන්න මොකද්ද වෙන්න ඕන එක භාණ්ඩයක වැඩි වීම අනිත් භාණ්ඩේ අඩු වීමෙන් තුල්්‍ය වෙලා යන්න ඕනේ ඒ කියන්නේ මොකද්ද පිටිවල මිල 120කින් වැඩි වෙලා සීනිවල මිල 105කින් අඩු වීම 105කින් අඩු වීම එහෙනම් මේ 100ට වැඩි වීමේ රුපියල් ගන්න 105කින් අඩු වීම තුළ තියෙන්න ඕන හැබැයි සීනි කිලෝ 2ක අඩු වීමකට ඒක සමාන වෙන්න ඕනේ ඒ විදිහට තමයි භාණ්ඩ පැස තියෙන්නේ හදන් මට කියන්නේ හිතෙන් හදන්නේ පිටිවල මිල 120කින් වැඩි වුණාලු සහ ආරම්භයේ පිටි කිලෝග්‍රෑම් එක මිල තිබුණේ රුපියල් 60ක් විදිහට රුපියල් 60 120කින් වැඩි වුණාම කීයද 100ක 120කින් වැඩි වෙනවා කියලා කියන්නේ 100 කොටස් 5කට බෙදලා ඒකෙන් එක කොටසක් වැඩි වෙනවා 100 කොටස් 5කට බෙදුවම 20යි ඒකෙන් එක කොටසක් වැඩි වෙනවා එහෙනම් 60 120කින් වැඩි කරනකොටත් 60ත් කොටස් 5කට බෙදලා ඒක කොටසක් මේ 60ට එකතු වෙන්න ඕනේ 60 කොටස් 5කට බෙදුවම 12යි 12යි ඒ 60 එකතු වුනාම 72යි එහෙනම් අපි දන්නවා මේක වෙන මිල වෙනස් වුණාට පස්සේ මේක රුපියල් 12ක් එකතු වුණා මෙයා 72ක් දක්වා යනවා මේ රුපියල් 12 එකතු වුනාන් පස්සේ මිල වෙනස් වුණේ නැත්තම් ඒ භාණ්ඩ පැසේ ඊළඟ දවසෙත් මේ කියන පුජ්‍යලා කඩේ යනකොට
මොනවාගෙන්ද අපි ඊනකට සලකන්නේ සීනි. සීනි වල මිල අඩු වීමට ඒක තුල් වෙන්න ඕනේ. එහෙනම් රුපියල් 12ක් වැඩි වීමකින් සීනි මිල රුපියල් 12ක් අඩු වෙලා තියෙන්න ඕනේ. රුපියල් 12ක් අඩුනේ කිලෝග්‍රෑම් 2කට. එහෙනම් 1 කිලෝග්‍රෑම් එකට රුපියල් 6ක් තමයි අඩු වෙන්න ඕනේ. 105ක් නේ අඩු වුණා කියලා කියන්නේ 105ක් කියන්නේ 6ක්. 105ක් කියලා කියන්නේ ඒ අනුව 6ක් රුපියල් 6ක්. 105ක් කියලා කියන්නේ 20න් නම් 1ක්. අපි මේ විදිහට බලනවා. 105ක් කියලා කියන්නේ 20න් නම් 1ක්. එහෙනම් 20න් 20 බලන්න මොකද්ද කරන්න ඕනේ? 105ක් කියලා කියන්නේ ඒක අනුපාතය 105යි කියලා කියන්නේ උඩයට සුළු කරාම 20න් 1ක් නේ. එහෙනම් 20න් 1ක් තමයි රුපියල් 6ක් කියලා කියන්නේ. 20න් 1ක් රුපියල් 6ක් නම් 20න් 20 වෙන්න 6 වරක් 20 120ක් වෙන්න ඕනේ. මේක මම මේ කියලා දෙනවා වේගෙ වැඩි නම් ඔයාට පුළුවන් පුතේ අපේ Telegram group එකේ link එක මම දාලා තියෙනවා. ඒකට එකතු වෙලා මේ 16 ගාන ආයත් විස්තරාත්මකව හදන්න කියලා මට පොඩි comment එකක් දෙන්න. ඒ වගේම තමයි तब के नेट पुलवा मे गाँव अभी मीट खाली मे वीडियो सीरीस के तनक हदला तीन इतना अभी हमारे सविस्तरात्मक मे कहद हरदंग हाई वाला क्विस् अभी दंडगत एकसी विस के लिए मुखदर्वे मिल वेनाश्री खाली मिलता सीट पाकि मिल अड्डे खाली सीन किलोग्राम एक मिल सीन किलोग्राम एक मिल दंग हाँ मग अद मिल वेनासु पशु सीन किलोग्राम एक मिल किलोग्राम दिखने में एक मिल खाली एक सी विस्सा सीट पहा अड़क अभी दिन गाते सीट पहा कि रुपया हया एक सी विस्सा रुपया हया अड़क राम पास एक सी दा हतर उन्न हितिन तर्क करा किसी में तक किसी में सठाना अवश्यवेन मे हत दिख पवा लियावश्यवेन ऐनो मन दास विदेट हदल अवसा करना इतवसती नमें मेहिम गर्वे मंकी वर्णा अणुगामी इरटे संख्या हय काय के हारसी हट दिखाई एम संख्या हय विशालतन संख्या कुमार इन इरटूनाथ मुखदे अणुगामी इरटूना තොත්තුණත් මොකද කරන්නේ තියෙන්නේ තියෙන සංඛ්‍යා ගාන කීයද කියලා බලලා ඒ ගානින් බෙදෙනවා 462 හයෙන් බෙදමු 462 බෙදන්න ඕන හයෙන් මේක නිවැරදිව කරගන්න ඕන දෙයක් 462 හයෙන් බෙදුවම පස්සේ ඔබට පුළුවන් 42 ට තියෙන 6 වරක් 7ක් ඊට පස්සේ ඉතිරි වෙනවා මෙතන කීයක්ද 42යි කියලා කියන්නේ 42ක්ම ඉතිරි වෙන්නේ එතකොට 77 තමයි මෙතන ලියවෙන්නේ හරි ඒක නිවැරදි කියලා ඔයාලා බලන්නත් පුළුවන් අවශ්‍ය නම් 6 වරක් 7 42න් 2 ඔබලන්න කොහමද 6 වරක් 7 42න් 2ක් 6ක් ඉතිරි 6 වරක් 7 42යි ඒ 6යි 48යි වැඩදි ගන්න හැදුව සුළු කරා වැඩදි ආයි බලමු අපි 46ට 6ෙන් බෙදන්නයි තියෙන්නේ 46ට 6 6ෙන් බෙදෙන්නේ නැති නිසා අපි 42 තමයි 6ෙන් බෙදන්නේ 6 වරක් 7 42 ගුවන් පස්සේ තව ඉතිරි වෙනවා 4ක් 42ට ආයෙත් 6 ඒව ගත්තොත් 7යි එහෙනම් අපි ආයෙත් බලමු ඒක අනිත් පැත්තට සුළු කරලා हाय वरा खत हतरीस दिख इंदिग हतरा कितरी हाई वरा खत हतरीस दिख हतरे हतरीस हरी हरी एक निवरदी सुर कि निवरदी कमक ने आपी बेदवर पास बेदला इन गाण निवरदी न्याय के लिए हितर निकल सके वगे ना आप आए बेदब संख्या पीड़ित आप संख्या वे गुण कर लो उड़ो तीन उत्तरे इन मत की तीन निवरदी क्रीम तहुर कर मगर एक मत पद नाम ना गाण इतरी टीके है दें आरंभक सुर क्रीम बड़ा निवरदी युत निशा ऐ के हार से हट देखा किला तीनों इन हेत्त हत मे संख्या हाय हेत्त हत के लिए नौते संख्या वक හරි එතකොට අපි දෙපැත්තට දැන් ඔක්කොම හයක් තියෙනවා නම් මේ පැත්තට තුනක් දෙන්න ඕනේ මේ පැත්තට තුනක් දෙන්න ඕනේ මේ වගේ ගණක් මම කල්නොත් කරා එතකොට 74 ළඟම දෙන්න තමයි ළඟින් ලියාගන්නේ මේ පැත්තට 78 මේ පැත්තට වෙන්න ඕනේ 76 දැන් ඉරට්ට සංඛ්‍යාවනේ වෙන්න ඕනේ දැන් මෙයා අතරෙන්න ඕනේ 78 ඊට පස්සේ 80 ඊට පස්සේ 82 අහන්න විශාලම සංඛ්‍යාවන් මේ පැත්තේ පිරෙන්න ඕනේ 74 සහ 72 විදියට අහන්න විශාලම සංඛ්‍යාව මේ සීරීස් එකේ තියෙන විශාලම සංඛ්‍යාව වෙනවා තියෙන්න පුළුවන් මොකද්ද 82 ඒ අනුව අපිට 14 පිළිතුරු 83 තුන්වෙනි පිළිතුරු විදියට ගන්න පුළුවන්කම තියෙනවා හරි ඉක්මනට අපි යනවා 18 වෙනි ගානට ඔයාලට ඒක පැහැදිලිද බලන්න මෙන්න මේ විදියට පියෙක් තම පුතුන් තිදෙන අතර බෙදා දීමට සරුංගලයක් කාර් එකක් බෝතලයක් වෙනසේ සෙල්ලම් බඩු තුනක් මිලට ගලගෙන තියෙනවා पुता वाहन वलट लुकुपुता वाहन वलट अकमती बालपुता सरुण गल्यवीमट प्रियकरा अकमती घेने कने अनेक पुता क्रिकेट क्रीडा किरीमट अकमती सैम पुते कुटुम तम अकमती सेल्लंबडू नोले बिन विदियट सेल्लंबडू तुन पुतुन तिदना अतर बेदा दिये है कि एकी निकर विना साकार की यत्ति बेद इतामत्म सरल तर्कन रामक तमय दरुवने मितन तियेन्ने මොකක්ද කියන්නේ තාත්තා තමන්ගේ දරුව තුන් දෙනාට සෙල්ලම් බඩු තුනක් ගේනවා එකක් තමයි එකක් සරුංගලයක් එකක් කාර් එකක් අනිත් එක බෝලයක් එතකොට සරුංගලයක් තියෙනවා කාර් එකක් තියෙනවා බෝලයක් තියෙනවා ඒ සෙල්ලම් බඩු තුන තමයි අරන් එන්නේ දැන් මේ තුන ගෙනලා ළමයි තුන් දෙනාට දෙන්න ඕන හැබැයි දෙනකොට එක එක කන්ඩිෂන් තියෙනවා මේ දරුවට මේක දෙන්න බෑ මේ දරුවා මේකට කැමති නැහැ ඉතින් දරුවන්ගේ කැමැත්ත ඉටු වෙන විදිහට මේක බෙදලා දෙන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා තමයි මේකේ
අහන්නේ හරි අපි දැන් ඉක්මනට හද මෙතන ඉඩ මදි වෙයි කියලා මං හිතලා සහ ඔයාට පැහැදිලි වෙන්න ඕනකම ඕන වෙයි කියලා හිතන නිසා දරුවනේ මං එකට පොඩ්ඩක් මගේ කෙටි සටහන් කොලේ ගන්නම් කෙටි සටහන් නෙමෙයි කටු සටහන් කොලේ ගන්නම් ඉතින් මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා ඔයාට ලැබෙන කටු සටහන් කොලේ ගැන ඔයා විභාගේ පටන් ගන්නකොටම දැනගන්න ඕනේ එකක් ලැබෙනවද නැද්ද කියලා ලැබෙනවද දැනගත්තනම් එකට වඩා ගන්න පුළුවන්ද කියලා දැනගන්න ඕන ඊට පස්සේ ලැබෙන ප්‍රමාණය ලැබෙන එක එක කටු සටහන් කොලේ නම් ඔයාට ලැබෙන්නේ ඔයා එක කොටස් වලට බෙදලා කොහොමද ගණන් හදාගෙන යන්නේ කියන එක අපි IQ 50ක් පැයෙන් කතා කරන පළවෙනි වීඩියෝෙදි සාකච්ඡා කරා ඒ මූලික කරුණු පුතන් තිදෙන අතර බෙදා දීමට හංගෙන්නේ මොනවාද සරුංගලයක් ගේනවා මං S අකුරෙන් දා ගන්නම් කාර් එකක් ගේනවා මං C අකුරෙන් මෙන්න මෙහෙම කාර් කියලා ලියා ගන්නම් ඊට පස්සේ බෝලයක් ගේනවා මං ඒකට බෝල් කියලා මෙහෙම දා ගන්නම් ඊට පස්සේ මෙන්න ගේන බඩු තුන එහෙම නැත්නම් සෙල්ලම් බඩු තුන ඒක දෙන්නේ ලොකු පුතාට L අකුර දාගමු ඊට පස්සේ බාල පුතාට B අකුර දාගමු අනිත් පුතා කියලා තියෙනවා අනිත් පුතාට මං A අකුර දා ගන්නම් අනිත් පුතා කියන්නේ හරි ඉතින් ඒකට එහෙම තර්ක කිරන්න අවශ්‍ය නැහැ මේවා නිවැරදිව ඔයාගේ කටසටහන් කොලේ ඔයාට ගැළපෙන විදිහට ඔයාට ලේසි විදිහට කාලේ ඉතිරෙන විදිහට තමයි කටසටහන නිර්මාණය කරගන්නේ එහෙම නැතුව ලොකු පුතා කියලා ලස්සනට ලියන්න ඕන කටසටහන් කොලේ අන්තිමට අමුණනවා නේද මේව දිහා බලලා පරීක්ෂකවරයා හිනා වේද ඒ වගේ දේවල් ඔයා හිතන්නවත් එපා ඒවා අනවශ්‍ය දේවල් හරි එතකොට දැන් දරුවනේ මෙහෙම බලන්න ලොකු පුතා වාහන වලට අකමැති එහෙනම් ලොකු පුතාට කාර් එකක් දීලා වැඩක් නැහැ ලොකු පුතාට සරුංගලයක් හෝ බෝලයක් තමයි දෙන්න ඕන හරි ඊළඟට බාලපුතා සරුංගල් ලැබීමට ප්‍රිය කරන්නේ නැහැ නම් බාලපුතාට සරුංගලේ දීලා වැඩක් නැහැ ඊට පස්සේ කියනවා මොකද්ද අනෙක් පුතා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අකමැති අනෙක් පුතා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අකමැති නම් එයාට බෝලයක් දීලා වැඩක් නැහැ ඔක නේද අපි තේරුම් ගත්තේ ඔව් හරි එතකොට දැනවනේ මේක තමයි අපේ තර්කන රාමුව සකස් කරගත්තේ ලොකු පුතාට කාර් එක දෙන්න බෑ බාල පුතාට සරුංගලේ දෙන්න බෑ ඊට පස්සේ අනෙක් පුතාට බෝල් එක දෙන්න බෑ ඉතින් ඔයා ගෙනාවු බඩු තුන සෙල්ලම් බඩු තුන කොහොමද දැන් දෙන්නේ කියලා බලමු දැන් ලොකු පුතාට සරුංගලේ දෙන්න පුළුවන් ලොකු පුතාට බෝලේ දෙන්න පුළුවන් ලොකු පුතාට සරුංගලේ දෙන අවස්ථාව බලමු ලොකු පුතාට සරුංගලේ දුන්නොත් සරුංගලේ තව කෙනෙක්ට දෙන්න බෑ එතකොට තව බඩු දෙකක් දෙන්න අතර දෙන්න පුළුවන්කම තියෙනවා එතකොට බාල පුතාට කාර් එක දීලා අනිත් එක්කෙනාට බෝලේ දෙන්න අපි උත්සාහ කරනවා ඒක කරන්න බෑ ඇයි ඒ එයා බෝලට කැමති වෙන්නේ නැති නිසා ලොකු පුතාට සරුංගලේ දෙන අවස්ථාවේදී එහෙනම් බාල පුතාට අනිවාර්ය වශයෙන් අපිට දෙන්න වෙන්නේ බෝලේ සහ මෙයාට අපිට කාර් එක දෙන්න වෙනවා එතකොට සරුංගලේ ඊට පස්සේ බෝලේ ඊට පස්සේ කාර් එක අවස්ථාව තමයි දෙන්න වෙන්නේ ඊට පස්සේ ලොකු පුතාට අපි හිතමු බෝලේ දෙන අවස්ථාවේදී ලොකු පුතාට අපි බෝලේ කියන එක දුන්නොත් මෙයාට අපිට දෙන්න පුළුවන් බෝලේ තව කෙනෙක්ට දෙන්න බෑ මෙයාට අපිට දෙන්න පුළුවන්කම තියෙනවා කාර් එක මෙයාට දෙන්න පුළුවන්කම තියෙන අපිට සරුංගලේ. ඒතර මෙයාට කාර් එක දීලා මෙයාට සරුංගලේ දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දැන් ලොකු පුතාට දෙන්න පුළුවන් අවස්ථා දෙකක්නේ තියෙන්නේ. එතකොට මේ දෙකම අපි සැලකුවා. බීට ගන්න පුළුවන් අවස්ථා දෙකයිනේ තියෙන්නේ. මේ දෙකම අපි සැලකලා තියෙනවා. ඊට පස්සේ ඒට ගන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. මේ දෙකම අපි සැලකලා තියෙනවා. එහෙනම් එකිනෙකට වෙනස් ආකාර කීයකින්ද මේක දෙන්න පුළුවන්? එකිනෙකට වෙනස් ආකාර දෙකකින් තමයි මේ සෙල්ලම් බොට් ටික බෙදලා දරුවෝ 3 දෙනා අතර දෙන්න මේ තාත්තට පුළුවන්කම තියෙන්නේ. හරි. ඒ අනුව ගත්තම් දරුවනි අපිට මේකට උත්තරේ විදියට ගන්න පුළුවන්කම තියෙන්නේ 2. හරි. ඊට පස්සේ යනවා මෙන්න මෙහෙම තව ලස්සන ගාණක් හදන්න. කොහොමද ගාණ තියෙන්නේ? රුපියල් 200 මිලටගත් භාණ්ඩයක් 125ක වට්ටමක් ලැබෙනසේ විකිණීමෙන් පසුවත් 150ක ලාභයක් ලැබීමට නම් භාණ්ඩයේ ලකුණු කළ මිල කීයද මං කොතනකවත් පෑන තියන්නේ නැතුව ඔයාට මෙන්න මේ විදිහට තර්ක කරන්න කියලා දෙනවා රුපියල් 200 මිලටගත් භාණ්ඩයක් 125ක වට්ටමක් ලැබෙනසේ විකිණීමට පස්සෙත් එයාට 150ක ලාභයක් ලැබෙන්න ඕනේ ඒ කියන්නේ මේ කියන මුදලාලි මේ භාණ්ඩය අරගෙන තියෙන රුපියල් 200ටනේ එයා මේක කඩෙන් කාට හරි දෙනකොට වට්ටම්ද මොනවා හරි දුන්නත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාගේ ලාච්චුවට 150ක ලාභයක් එන්න ඕන. පුතේ මට දැන් කියන්න 150ක් නම් 150ක් ලාභ වෙන්න ඕන නම් 200ට 150ක් නම් 200ට 100ක් ලාභ වෙන්න ඕන. 150ක් ලාභ වෙනකොට ඒ බාණ්ඩේට අර 50ත් එකතුලා 150ට මිල වෙන්න ඕන. 200ට 150 බලනකොට අපි කිව්වා 150ක් නම් 200ට 100යි. එහෙනම් ඒ 200ට ඒ 100ත් එකතු වෙලා රුපියල් 300ට තමයි මේ භාණ්ඩ විකුණන්න ඕන. රුපියල් 300ට තමයි මේ භාණ්ඩය විකුණන්න ඕන. ඒ කියන්නේ බිල් එකේ සටහන් කරන්න ඕන. එහෙම නැත්නම් යාගේ ලාච්චුවට එන්න ඕන මේ භාණ්ඩ කඩෙන් එළියට යනකොට රුපියල් 300ක්. හැබැයි අපි දන්නවා පාරිභෝගිකයා රවට්ටන්න සතුටු කරන්න පොඩි වට්ටමක් ගහලා තියෙනවා. ඒ කියන්නේ යාට එන්න ඕන 300යි. හැබැයි ගාණ ගහලා තියෙනවා 375ක් විතර ගහලා තියෙනවා. ඊට පස්සේ
අවම් කියන අපි මේකට වට්ටමක් දෙනවා 125ක වට්ටමකුත් දෙනවා මේ භාණ්ඩේ ගන්න. එතකොට මොකද්ද වෙන්නේ? අර වැඩි කරලා ගහපු මුදල 375 වට්ටමට නෝ ටිකක් අඩු කරලා අරයට ඕන 300නේ. ආයි 300 රඳව ගන්න පුළුවන්. අනිත් රඳවා ගැනීම කරන්න පුළුවන් විදියට 300 අවසාන විදියට රඳවා ගන්න පුළුවන් විදියට වට්ටමක් ගහන්න කියලා කියනවා 125ක්. දැන් මට කියන්න 125ක වට්ටමක් ගැහුවොත් 100ට නම් කරපු විකුණුම් මිල සටහන් කරපු භාණ්ඩයක් ලකුණු කරමින් සටහන් කරපු දෙයක් විකුණන්න ඕන කීයටද? 125ක වට්ටමක් ගන්නවා කියලා කියන්නේ 25ක් අඩු වෙන්න ඕනේ විකුණන්න ඕන 75කට. එහෙනම් 100 එකක් 75කට තමයි විකුණන්න වෙන්නේ. නේද? ඒ කියන්නේ 100 කොටස් 4කට බෙදලා 100 කොටස් 4කට බෙදලා 3ක් 4ෙන් 3ක් නේ 75ක් කියලා කියන්නේ 100ට 75ක් කියලා කියන්නේ. එහෙනම් මට කියන්න දැන් අපිට 125ක වට්ටමක් ලැබිලත් 125ක වට්ටමක් ලැබිලත් ඒ කියන්නේ 175ක වටිනාකම තමයි එහෙනම් මේ රුපියල් 300ක් බවට පත් වෙන්නේ. 175ක් 300යි කියලා කියන්නේ 4ෙන් 3ක් තමයි 300 වෙන්නේ. එහෙනම් 4ෙන් එකක් 100යි. 4ෙන් 4ම ගත්තොත් 400යි. එහෙනම් භාණ්ඩේ ලකුණු කරන්න ඕන මිල කීයටද? 400ට. දැන් අපි අනිත් පැත්තට හිතමු. 400ට තමයි මිල ලකුණු කරලා තියෙන්නේ. කෙනෙක් ඇවිල්ලා මේ භාණ්ඩ ඉල්ලනකොට 125ක වට්ටමක් දෙනවා කියලා ලොකුවට ගහලා දෙනවා ඉස්සරහම. 125කට 100ට නම් 25යි. 400ට කීයද? 100ට නම් 25යි. 400ට 100 වරක් 4 400යි. 25 වරක් 4 100යි. එහෙනම් 100ෙන් 25ක් අඩු වෙන්න ඕන. 400ෙන් 100ක් අඩු වෙන්න ඕන. එතකොට 300යි. එයා කියනවා 300ට මම මේක දෙනවා කියලා. හා 300ට දෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? 200ට ගත්ත භාණ්ඩයක් තමයි 300ට දීලා තියෙන්නේ. 200ට ඒකෙන් භාගයක් මේකතු වෙලා. ඒ කියන්නේ 150ක් එයාට ලාභ වෙලා. ඒක දෙපැත්තටම තර්ක කරලා ඔයාගේ උත්තරේ නිවැරදි භාවයේ තහවුරු කරගන්න පුළුවන්. එයාનો පිළිතුරු වෙන්නේ 400යි. කාට හරි අපහැදිලි නම් අපේ Telegram group එකට ඔයාගේ 19 වෙනි ප්‍රශ්නේ නැවත වතාවක් විසඳන්න විසඳන හැටි මම පියවර වශයෙන් ලියලා මට ෆොටෝ එකක් හරි එකට ඇඩ් කරන්න පුළුවන්. ඒ විදිහට අපිත් එක එකතු වෙලා ගණන් ටික හදාගෙන යමු. 20 විසත් හොඳ ගානක් අපි එකත් බලමු සටහන් කරගන්න ඔයගොල්ලෝ මේ විදියට ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ඡන්දදායකයන් 60%ක් ඒත් නැමැත්තාට ඡන්දය දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. එසේ ප්‍රකාශ කළ අය අතරින් 90%ක්ම ඒට ඡන්දය දුන්නා. ඒට ඡන්දය නොදෙන බව ප්‍රකාශ කළ අයගෙන් 5%ක්ුත් ඒටම ඡන්දය දීලා තිබුණා නම් ඡන්දදායකයන්ගෙන් ඒට ඡන්දය දුන් ප්‍රතිශතය කොපමණද කියලා අහන්න. අවශ්‍ය නැහැ. කටුසටහන් කොලේ අවශ්‍ය වෙන්නේ නැහැ. හිතෙන් කියන්නම් මම මෙහෙම 100ක් කියන එක උපකල්පනය කරගෙන ඉන්නේ 100යි. 100ක් ඉන්න තැනින් හිතන්නකෝ ලොකු රැස්වීමක්. 100 දෙනෙක් ඉන්නවා. 60ක් කියනවා මම ඒට තමයි ඡන්දය දෙන්නේ කියලා. හරිද? එසේ ප්‍රකාශ කළ අතරේ අය අතරින් 90%ක්. ඒ කියන්නේ අර 60 ඒට ඡන්දය දෙන්න කිව්වට නැගිටින්න කියලා. ඒතකොට අර 100ෙන් 60ක් නේ නැගිටින්නේ. අයි 60ෙන් අන්තිමට බලද්දී 90%යි. 100ට 100ම දුන්නා නම් අර 60ම එන්න බෑ. නමුත් 90% ඒට ඡන්දය දීලා තියෙන. ටිකක් හොර බොරු කරන අයත් ඉඳලා තියෙනවා. හිතන්නකො 90%ක් කියලා කියන්නේ 10ෙන් 1ක්. 90 කියලා කියන්නේ 10ට නම් සමානයි. 90 කියලා කියන්නේ 10ට 9ක්. කොටස් 10කට බෙදුවොත් 9ක් තමයි දීලා තියෙන්නේ. එහෙනම් 60 කොටස් 10කට දීලා ඒකෙන් කොටස් 9ක් මට කීයද කියන්නේ? 60 කොටස් 10කට බෙදුවම 6යි. ඒ වගේ 9ක් 9 වරක් 6 කියලා කියන්නේ 54යි. එහෙනම් 100ට 60ක් නැගිටට, ඒ කියන්නේ එතනින් 60 දෙනෙක් නැගිටට 100ක් ඉන්න තැනකින් මම ඒට තමයි ඡන්දෙ දෙන්නේ කියලා. අන්තිමට ඡන්දෙ දීලා තියෙන්නේ කී දෙනෙක් දරුවනේ? අන්තිමට ඡන්දෙ දීලා තියෙන්නේ 54ක් පමණයි. ඒ කියන්නේ අනිත් 6 දෙනා බොරුවට තමයි නැගිටලා ඉඳලා තියෙන්නේ. හැබැයි තව දෙයක් වෙලා තියෙනවා. ඒට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා අපි කියනෝනේ දැන් අර වාඩ් ලයින් 140. 60ක් නැගිටලා ඉන්නවා. වාඩ් ලයින් 140 කියන්නේ මොකද්ද? මම ඒට ඡන්දෙ දෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් 5%කුත් ඡන්දෙ දීලා. 40ෙන් 5%ක්. 40ෙන් 5%ක් 5%ක් කියලා කියන්නේ හැමතිස්සෙම බලන්න ප්‍රතිශතයන් දුන්නාන් පස්සේ ඒක වාගයක් විදිහට දක්ව ගන්න. එතකොට තමයි IQ ගණන් කෙටි ක්‍රම වලින් අපට හදන්න පුළුවන්. 5%ක් කියලා කියන්නේ 20ෙන් නම් 1ක්. 20ෙන් නම් 1ක් නම් 20ෙන් 1ක් නම් 40ට කීයද කියලා මට කියන්න. 20ට 1ක් නම් වාඩ් ලයින් 40ට කීයද? දෙන්නේ. එහෙනම් අර වාඩ් ලයින් 40ෙන් දෙන්නේකුත් ඡන්දේ දායකයන් මේ ඒට ඡන්දේ දෙන්නේ එකතුලා. එහෙනම් අර 60ෙන් 54යි දුන්නේ නැති 6 වාඩි කරලා එතකොට 50 60ෙන් අර 6 දෙනා වාඩි කරාන් පස්සේ 54ක් හිටගෙන ඉන්නවා. අර දෙන්නේ නැහැ කියපු අයගෙන් තව දෙන්නෙක් දීලා තියෙනවා. ආ ඒ දෙන්න නැගිටුව ගත්තන් පස්සේ අර 54යි මේ දෙකයි මුළු ප්‍රතිශතයෙන් ගත්තන් පස්සේ මුළු 100ට ප්‍රතිශතයෙන් ගත්තන් පස්සේ 54ක් තමයි අන්තිමට සමාවෙන 56ක් තමයි අන්තිමට නැගිටලා ඉන්නේ. ඒ අනුව 20ට අපිට පිළිතුර 56යි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. අපි ඒකත් ඒ අනුව සකස් කරලා අවසානයි. එතකම අපි එතනින් එහාට තමයි හදාගෙන යන්නේ. අපි වෙනත් ගණන් ටිකක් ආරම්භ කරන්න කලින් අපි බලනවා ඒක එහා සම්බන්ධව කන්ටිනියු වෙන තව ගණන් ටිකක් ඒ පේපර් එකේ තියෙනවද කියලා. ඔව්.
වගේම කෙටි පිළිතුරු සපයන්න තව ප්‍රශ්න ටිකක් තියෙනවා මෙතන. අපි ඒකත් ඉක්මනට හදමු. මේව තමයි හොඳ IQ ගණන්. මේව හදුවොත් තමයි වාගේ IQ knowledge එක හොඳටම වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ගැටලු සහ තර්කන රාමු හදන්න ඔයා මේ කාලය තුළ විශේෂ අවධානයක් දිය යුතුයි. මේසයක් මත තිබූ කැවුම් පිගානක් මම මේ විදිහට කියන්නම්. පිගානක් මුලින්ම දුටු අයේෂා එහි තිබූ කැවුම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම කෑවාය. අයේෂාට පසුව බැමිනි කුමාරි ඉතිරි කැවුම් ප්‍රමාණයෙන් භාගයක් කෑ පසු ඉතිරි වූ කැවුම් දෙක බුද්ධිකාට දුන්නාය. අයේෂා කැවුම් පිගාන දකින විට එහි තිබූ කැවුම් ගණන කීයද කියලා තමයි අහන්නේ. දැන් මෙහිමයි තියෙන්නේ කැවුම් පිගානක් තියනවලු කැවුම් පිගානක් තිබුණලු තුනකට බෙදුවා තුනකට බෙදුවා තුනෙන් දෙකක්ම අයේෂ කෑවා. අමෙනුවේ තුනෙන් දෙකක්ම අයේෂ කාලා තියෙනවා. හරි. ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් ඉතිරි වෙච්ච ප්‍රමාණය කැවුම් ප්‍රමාණයෙන් භාගයක් කෑවට පස්සේ කුමාරිය ඇවිල්ලා ඉතිරි වෙච්ච කැවුම් ප්‍රමාණය කියන්නේ තුනෙන් එකක්නේ. ආයේකිනුත් භාගයක් කෑවට පස්සේ ඉතිරි වූ කැවුම් දෙක ආයතන වෙලා තියෙන කැවුම් දෙකක්. අහනම් මේකෙන් කොටසක් දෙකයි. මේකෙන් කොටසක් මෙයා කෑවනේ. අ මෙතන දෙකයි නම් මෙතනත් දෙකක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේක හතරයි. එතකොට මෙතනත් හතරයි මෙතනත් හතරයි. ඒ වගේ හතර ඒවා තුනක එකතුව කියලා කියන්නේ ආරම්භයේදී මේ ඉතිරි වෙච්ච කැවුම් සංඛ්‍යාව ඔක්කොම එහෙනම් 12යි. ඉනකට හිරුනිකා රුපියල් 2 මුද්දර හා රුපියල් 5 මුද්දර එක සමාන සංඛ්‍යාවක් බැගින් මිලට ගත්තායි. රුපියල් 2 සහ රුපියල් 5 මුද්දර අරගෙන තියෙන මිල වෙනස් වුණාට ගත්ත ගාන සමාන. ඒ කියන්නේ රුපියල් 2 මුද්දර රුපියල් 2 මුද්දර 10ක් ගත්තනම් රුපියල් 5 මුද්දර 10ක්ම තමයි ගත්තේ. හරි. එක සමාන සංඛ්‍යාවක් බැගින් මිලට ගත්තාය. මුද්දර වලට වැය වූ මුළු මුදල රුපියල් 140 නම් මිලටගත් මුළු මුද්දර සංඛ්‍යාව කීයද කියලා තමයි අහන්නේ. හරි. අපි හිතමු සමාන සංඛ්‍යාවක්නේ ගත්තේ. එහෙනම් රුපියල් 2 මුද්දර x ප්‍රමාණයක් කියලා ගත්තොත් මම මේක නිකන් සමීකරණ ලියලා පෙන්නන්නම්. කෙටි ක්‍රමෙන් හදන්නත් පුළුවන්, හිතින් හදන්නත් පුළුවන්. 2x ඊට පස්සේ 5 මුද්දරත් අරන් තියෙන x ප්‍රමාණයක්. එහෙනම් 5x ඒක සමාන වෙනවා 40ට. සමාන ගාණක් නිසා තමයි x මේ දෙකේම ලියුනේ. අසමාන වෙන y කියලා ප්‍රකාශයක් අපිට දාගන්න වෙනවා. ඒ කියන්නේ 7x කියලා කියන්නේ 140යි, x කියලා කියන්නේ යනු 20යි. අපි x කියලා ගත්තේ මොකද්ද? එක ජාතියකින් ගත්ත මුද්දර ප්‍රමාණය. මෙයා අහන්නේ මිලට ගත්ත මුළු මුද්දර සංඛ්‍යාව. ඉතින් x 20යි කියලා ආපු ගමන් උත්තරේ 20යි කියලා දැම්මොත් අපරාධය ඔයා ගාණ හදන්න ගියපු කාලේ ඔයා ගාණ හදන්නත් දැනගෙන උත්තරෙත් හරියට අරගෙන නමුත් ඒ ලකුණ ගන්නෙ නැහැ. ඔයාට හිම්මෙන් ලකුණ ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි අහන්නේ මිලටගත් මුළු මුද්දර සංඛ්‍යාව. එතකොට මිලටගත් දෙකේ මුද්දර සංඛ්‍යාව හෝ පහේ මුද්දර සංඛ්‍යාව හෝ තමයි 20 කියලා කියන්නේ. දෙකම වෙන්න ඕන නම් 2x ආරන් තියනවා දැන්. එතකොට ඔක්කොම මුද්දර 40ක් ආරන් තියෙනවා. ඔරලෝසුවක පෙරවරු 7 නාද වීමට ගත වූ කාලය තප්පර 12ක් නම් මධ්‍යම රාත්‍රී 12 නාද වීම සඳහා ගතවන කාලය තමයි වහන්නේ කියන්නේ. අපි තුමු එකේ ඉඳන් දැන් 7 නාද වීම දක්වා අපි යන්න ඕන. 3යි 4යි 5යි 6යි 7යි කාලපරතර කීයක් තියෙනවා? 2 ඉඳන් 7ට 1යි 2යි 3යි 4යි 5යි 6යි කාලපරතර 6ක් තියෙනවා. එතකොට කාලපරතර 6කට කාලපරතර 6කට තමයි තප්පර 12ක් යන්නේ. එක කාලපරතරයකට එක කාලපරතරයට යන තප්පර 2යි. පැහැදිලි නේද? එතකොට කාලපරතර 1යි 2යි 3යි 4යි 5යි 6ක් 6කට තප්පර 12ක් යනවා නම් එක කාලපරතරයකට තප්පර 2 ගාණ තමයි මේ නාද වීම වලට කාලය ගත වෙන්නේ. දැන් අපි බලනවා මොකද්ද බලන්න ඕන? පෙරවරු 7 මධ්‍යම රාත්‍රී 12 නාද වීම සඳහා කොච්චර කාලයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. අපෙරවරු 7 ඉඳන් මධ්‍යම රාත්‍රී 12ට කොච්චර කාල වේලාවක් තියෙනවද කියලා බලමු. 7 ඉඳන් පස්වරු 7ට 12ක් තියෙනවා. 12යි ඊට පස්සේ එතනින් තව ඉස්සරහට ගියාන් පස්සේ රාත්‍රී පෙරවරු 7 ඉඳන් පස්වරු 7ට තියෙනවා පැය 12ක්. පස්වරු 7 ඉඳන් මධ්‍යම රාත්‍රී 12ට තියෙනවා තව පැය 5ක්. එතකොට 12යි 5යි ඔක්කොම 17ක කාල පරාසයක් මෙතන තියෙනවා. හරි. දරුවනේ මෙහෙමයි, අපි හිතනවා මෙතන කාලපරතර 1යි 2යි 3යි 4යි 5යි 6කට තමයි තප්පර 12ක් ගිහින් තියෙන. එක කාලපරතරයට තප්පර 2යි. ඉතින් අපි බලනවා පෙරවරු 7 ඉඳන් මධ්‍යම රාත්‍රී 12ට කොච්චර කාලපරතර සංඛ්‍යාවක් ඔරලෝසුවේ තියෙනවද කියන එක. අපි දන්නවා පෙරවරු 7 ඉඳන් පස්වරු 7ට පැය 12යි. තව 5ක් එකතු වෙන වාසේ 12යි 5යි 17ක වගේ කාලපරිච්ඡේද සංඛ්‍යාවක් මෙතන තියෙනවා. ඒ 17ට අපි ආරම්භයේ ඉඳන් මෙතන ඉඳන් 1 සිට 4ටත් තියෙනවා කාලපරිච්ඡේද 6. ඒ 17ට මේ 6ත් එකතු වුණාන් පස්සේ ඔක්කොම කාලපරිච්ඡේද මේ සලකන 1 ඉඳන් කාලපරිච්ඡේද 23ක් තියෙනවා. එක කාලපරිච්ඡේදයකට තප්පර 2ක් නම් කාලපරිච්ඡේද 23ට තප්පර 46ක් කාලයක් ගත වෙනවා. ඉතින් මේ ගානේ පුංචි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මම ඒක නැවත විසඳලා දෙන්නම්. විශේෂයෙන් මේ වගේ ගණන් වල අපි දැන් පෙරවරු 7 සහ මධ්‍යම රාත්‍රී 12 කෝන් පස්සේ විශාල පැය සංඛ්‍යාවක් ආවඩිනවා සහ ඩබල් 12, ඒ කියන්නේ 12 කියන එක
පෑය 12 කියන ටයිම් එක හරහා ඔඩිනන්ස් කට්ට යනවා. ගියාට පස්සේනේ ඒ කියන්නේ මධ්‍යාහන 12 පහු වෙලා දැන් පෙරවලු 7 මධ්‍යාහන 12 කියන තැනට ඔඩිනන්ස් කට්ට ඇවිල්ලා තමයි ආයෙත් රාත්‍රී 7 දක්වා යන්නේ. ඒ වගේ අවස්ථාවක මේක කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි බලන්න ඕන. ඉතින් ඒක හින්දා මම මේ ගාන පොඩ්ඩක් තියනවා. මේක විශේෂයෙන් මම හදලා වෙන වෙලාවක ඉදිරිපත් කරන්න. හරි ඊට පස්සේ වාර තියෙනවා මේ වගේ ගානක් x සිට y ස්ථානයට ගමන් කළ හැකි මාර්ග ජාලයක් පහත රූපයෙන් දැක්වේ කියලා. එයනු x සිට y දක්වා ගමන් කළ හැකි එකිනෙකට වෙනස් මාර්ග සංඛ්‍යාව කීයක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේකට ඉතාමත්ම කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කෙටි ක්‍රමයට මේ ගාන හදන්න පුළුවන් වෙන්නේ එක පාඩක් හරි මේක ප්‍රැක්ටිස් කරලා ගියපු අයට විතරයි. මෙතෙන්ට එක මේක එන හැටි පැහැදිලි කරන්න නම් ටිකක් වෙලාව යනවා. මෙතන අපි එක කියන එක මෙන්න මේ ලකුණු වලට දාගෙන යනවා මෙන්න මේ විදියට. ඊට පස්සේ මෙන්න මේ එකතු සකස් වෙන විදිහට මේ විදිහට 1 1 නම් මෙතන 2යි මෙතන 2 1 නම් මෙතන 3යි ඊට පස්සේ මෙතන 2 1 නම් මෙතන 3යි 3 3 නම් මෙතන 6යි ඊට පස්සේ 3 1 නම් මෙතන 4යි ඒ විදිහට මෙතන 3 1 නම් මෙතන 4යි 6 4 නම් මෙතන 10යි 6 4 නම් මේ මුල්ලට 10යි ඊට පස්සේ ගත්තොත් ඒ විදිහටම අපිට හදන්න පුළුවන් 1 4ක් නම් මෙතන 5යි 10 5 නම් මෙතන 15යි 10 10 නම් මෙතන 20යි ඊට පස්සේ මෙතන ගත්තොත් ඔයාට ගන්න පුළුවන් කම තියෙන 4 1 නම් මෙතන 5යි 15 5 නම් මෙතන 20යි ඊට පස්සේ මෙතන 15 25 නම් මෙතන 35යි 20 20 නම් මෙතන 40යි ඊට පස්සේ මෙතන 1 නම් 5යි 1යි මෙතන 6යි 20යි 6යි මෙතන 26යි ඊට පස්සේ මෙතන අපිට ගන්න පුළුවන් 35යි 40යි එකට එකතු නම් පස්සේ 75යි ඊට පස්සේ මෙතෙන්ට එනකොට ඔයාට ගන්න පුළුවන් කම තියෙනවා 40යි 26යි එකතු නම් පස්සේ 60 හයයි මෙතෙන් දෙනකොට ගන්න පුළුවන්කම තියෙනවා 6 5 11 7 6 13 1 14 කියලා. 141ක් දක්වා ආව. නමුත් අපිට ටිකක් මේ ගාන නිවැරදිභාවය ආයෙත් බලන්න ඕන. මොකද මේක අපි එකපාරට දාගෙන ගියා. සුළු කිරීමල කොතනක හරි වැරදීමක් තියෙනවද කියන එක අනිවාර්යෙන් චෙක් කරගන්න. 1 1 2 1 2 3 2 1 3 හරි 1 3 4 හරි 3 3 6 හරි 3 1 4 හරි 1 4 5 හරි 4 6 10 හරි 6 4 10යි මෙතන 10 මේ තියෙන්නේ හරි ඊට පස්සේ 4 1 5යි හරි ඊට පස්සේ මෙතන 5යි මෙතන 10 15යි 10 10යි 20යි එක හරි 10යි 15යි ආ මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා 10යි 15යි මෙතනට එකතු වුණාම 15යි එන්නේ ඊට පස්සේ 5 1 එකතු වුණාම 6යි එක හරි ඊට පස්සේ 15යි 20යි 35 හරි ඊට පස්සේ 20යි 15යි ගත්තොත් මෙතනට එන්නේ 35 මෙතනට එන්නේ 35 මේ විදිහට සකස් කරගන්න මේක ඊට පස්සේ 15යි 6 ගත්තාන් පස්සේ මෙතනට එන්නේ 21ක් ඊට පස්සේ නැවත 35යි 35 එකතු කරොත් මෙතනට 70ක් එනවා ඊට පස්සේ මෙතෙන්ට අපිට 36යි 21 35 21 එකතු වුණොත් 35යි 45යි 55යි 56ක් තමයි මෙතෙන්ට එන්නේ ඊට පස්සේ මේ දෙක එකට එකතු කරාන් පස්සේ 6යි 7යි 5යි 12යි 126ක් තමයි එන්නේ ඒ අනුව ගමන් කරන්න පුළුවන් වෙනස් මාර්ග සංඛ්‍යාව එන්නේ 126යි කියලා මේ ගානට මේ කෙටි ක්‍රම අපි ගන්නේ කොහොමද සංඛ්‍යා ජාල ගොඩනගන්නේ කොහොමද කියන එක අපි තුනේ පාදයේ හතරේ පාදයේ ආදී වශයෙන් ඉදිරියට කතා කරමු මේක පැයක් ඇතුළත මේ ගැටලු විසඳනකොට මට ඒ සියලු කෙටි ක්‍රම මෙතන සඳහන් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ හරි ඊළඟට අපි බලමු ආශ්‍රිත ඉඩමකින් අයිති කොටසෙන් තුනෙන් එකක් අමල්ට හිමි නම් සමාවෙන්න ආශ්‍රිත ඉඩමකින් අයිති කොටසෙන් තුනෙන් එකක් අමල්ට හිමි ඉඩමේ කොටසෙන් හතරෙන් එකට සමාන වේ දෙදෙනාගේම ඉඩම් හිමිකම පර්චස් 140ක් නම් ආශ්‍රිත අයිති ඉඩම් ප්‍රමාණය පර්ච් කීයද කියලා තමයි අහන්නේ ඉතින් මේක හරි සරල කතාවක් ආශ්‍රිත තියෙන ඉඩම කොටස් තුනකට බෙදුවොත් ආශ්‍රිත තියෙන ඉඩම කොටස් තුනකට බෙදුවොත් ඒ ඉඩමෙන් කොට තුනෙන් එකක් ඒ කියන්නේ ආශ්‍රිත අයිති ඉඩමෙන් තුනෙන් එකක් අමල්ට හිමි ඉඩමේ කොටසෙන් හතරෙන් එකට සමාන වෙනවා. එහෙනම් අමල්ට හිමි ඉඩමේ කොටසට අපිට දැන් මේ වගේ කොටස් තව එකක් එකතු කරග තව එකක් නෙමෙයි ටිකක් ඉස්සරහට ගිහිල්ලා එයාගේ සම්පූර්ණ ඉඩමෙන් හතරෙන් එකට තමයි මේක සමාන කරන්න වෙන්නේ. මේ විදිහට අපිට කොටස් හතරකට මේක බෙදා ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අහනවා ඉඩම් හිමිකම මේ දෙන්නගේම ඉඩම් හිමිකම ගත්තොත් පර්චස් 140ක් නම් ආශ්‍රිත අයිති ඉඩම් වල ප්‍රමාණය පර්චස් කීයද කියලා තමයි අහන්නේ. ඉතින් අපි දැනගන්න ඕන 140 එහෙනම් මේ විදිහට 4ට 3 අනුපාතයට අපිට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. 4ට 3 අනුපාතය 4 1 3 1 ගත්තාන් පස්සේ පරස්පරව ගත්තොත් 4ට 3ට අනුපාතයට අපිට මේක බෙදා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි බලමු 4ට 3 අනුපාතයට අපි කොහොමද 140 බෙදා ගන්නෙ කියලා. මේ එකතුව 7යි. 7න් 4ක් සහ 7න් 3ක් විදිහට තමයි මේකට යන්න ඕනේ. 7න් 4ක් සහ 7න් 3ක්. අපි බලමු 140න් 7න් 4ක් තියෙන්නේ 4ක් කියන්නේ කීයද කියන එක. 7ට 1යි 140ට 2යි 20යි 21ක් 4 80යි. 24ක් 4 80යි 140න් 80ක් මෙතෙන්ට ගියා නම් 60ක් යන්න ඕනේ මෙතෙන්. එතකොට වැඩිම ඉඩම් ප්‍රමාණයක් තියෙන්නේ මෙතෙන්ට 80. ඒ කියන්නේ කවුද හිමි වෙන්නේ ඒක අමල්ට.
ආසිරිට අයිති කොටස මෙතනින් 60 මේ දෙනක එකතු 80යි 60 140 වෙහිමයි දැන් බලන්න කියන දේ හරිද කියන එක අමල්ගේ කොටසින් සමා වෙන ආසිරිගේ කොටසින් 3න් එකක් ඔක්කොම 60ක් නම් 3න් එකක් කියලා කියන්නේ 20යි එයි 20යි 40යි තව 20ක් එකතුලා තමයි 60 හැදෙන්නේ 20ක් සමාන වෙන්න ඕනලු අමල් ගිඩමෙන් 4න් එක අමල් ගිඩම ඔක්කොම 80යි 80 කොටස් 4 කරලා බෙදුවම 20යි එහෙනම් මේ 20ට මේ 20 සමාන වෙනවා මේ විදිහට තමයි අපිට අනුපාත ක්‍රමයෙන් මේ ගැටලු ඉතාමත් කෙටිව කියන්නේ සූත්‍ර ගොඩනගා ගන්න නැතුව විජේ ප්‍රකාශන ළඟ සූත්‍ර ගොඩනගා ගන්න නැතුව මේක හදන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒත් එක්කම අපිට තියෙන හොඳ ගාණක් ටිකක් කාලේ යන ගැටලුවක්. නමුත් අපිට මේක හදන්න පුළුවන්කම තියෙනවා. මම ඔයාලට පුංචි ආරම්භයක් දෙන්නම්. ඔයයි කිත්‍රි කොටස සකස් කරලා පිළිතුරු ටික ලබා ගන්න ඕනේ. මෙන්න මේ විදියට A B C D E F දක්වා A B C D මෙන්න මෙතනනේ ගාණ තියෙන්නේ. A B C D E සහ F දක්වා බිංදුවේ සිට 9 දක්වා කිසියම් ඉලක්කම් සංඛ්‍යාවක් තමයි නිරූපණය කරනවා කියලා කියන්නේ. එතකොට කොහොමද දරුවනේ ඔයා කටුසටහන් කොලේ සකස් කර ගන්න ඕන හැටි කියන එක අපි බලමු. මේ විදියට ඔයා කටුසටහන් කොලේ තියෙන ඉලක්කම් ටික A B C D E හා F දක්වා A B C D E සහ F යන සෑම ඉංග්‍රීසි අක්ෂරයකින්ම බිංදුවේ සිට 9 තෙක් වූ කිසියම් ඉලක්කමක් තමයි නිරූපණය කරනවා කියලා කියන්නේ anu මෙතන A B C D E සහ F තමයි මේ වගේ දක්වලා තියෙන්නේ ඒ තුන බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් නියෝජනය වීමක් තියෙනවා කියලා කියන්නේ එතකොට අපිට බිංදුව 1 2 3 4 පහ 6 7 8 9 කියලා මේ පැත්තට ලියාගෙන අපිට මේ ටික මෙතෙන්ට බෙදලා දෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඒකෙන් කියන්නේ බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් 10ක් තියෙන බිංදුවත් එක්ක ඒකට හරියන්නේ ඉංග්‍රීසි අකුරු 10ක් මෙතන නියෝජනය වෙන්නේ නැහැ. ඒක ඉතින් ටිකක් ගන්න අමාරුයි අපිට අයියේ. ඉංග්‍රීසි අකුරු 6ක් සඳහා අපිට ඉලක්කම් 10ක් එකිනෙකට ගැලපෙන විදිහට ආදේශ කරන්න ඕනේ. කියන්නේ 6ක් තෝරන්න ඕන 6ක් අතුරින් නෙමෙයි 10ක් අතුරින් තමයි අපි ගැලපෙන 6 දෙනා තෝරා ගන්න ඕනේ. ඒ නිසා ගාන ටිකක් සංකීර්ණයි. නමුත් මේ වගේ ගැටලුවක් හදලා ප්‍රැක්ටිස් එක අරගෙන ගියොත් ඔයාට පුතේ ලේසියෙන් මේ වගේ ගැටලු සකස් කරන්න පුළුවන්. දැන් අපි කල්පනා කරන්න ඕන කොතනින්ද මේ වගේ ගානක් හදන්න පටන් ගන්න කියන එක. දැන් මේ වගේ තියෙන එක එක් තීරුවේ සඳහන් ඉංග්‍රීසි අක්ෂරෙන් ඉලක්කම එකතු අදාළ තීරුවේ පහළනොත් මේ පැත්තේ කෙළවරිනුත් දක්වනවා. ඒ කියන්නේ මේ තීරුවේ එකතු මෙතන දක්වනවා මේ තීරුවේ එකතු මෙතන දක්වනවා. ඒක සාමාන්‍ය මේ වගේ සටහන් වල සිද්ධ වෙන ගානක්. සමහර සටහන් වල විකර්ණ එකතුවකුත් දක්වලා තියෙනවා. නමුත් මේකේ එහෙම විකර්ණ එකතුවක් දක්වලා නැහැ. හරි. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ එක දිගට එකිනෙකට වෙනස් ඒවා විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් මේක නම් A B C E F එකිනෙකට වෙනස්. නමුත් මේක බලන්න B A C D D එතකොට මෙතන D එක දෙකක් තියෙනවා. D දෙකක එකතුවක් තමයි 15කට නිරූපණය කරනවා මෙතන A ABC එක D දෙකක් තියෙනවා. දැන් මෙතන ගත්තොත් A C D සහ B දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට අර එකිනෙකට සංයෝජනය වෙච්ච ඉංග්‍රීසි අක්ෂර කොටස් තමයි මේ තුන නිරෝජනය වෙන්නේ. ඉතින් අපි දැන් කොහොමද සරල මෙතන මේ ගැටලුව හදාගන්න වැඩිම ඉංග්‍රීසි අකුරු එක විදිහට, ඒ කියන්නේ එකට ගොනු වෙලා තියෙන තැනක් සමාන තැන් දෙකක් අපිට හොයාගන්න සිද්ධ වෙනවා. මේක ආරම්භයක් ගන්න. අපි බලමු දරුවනේ මෙන්න මේ විදියට මේක ගත්තොත් එකිනෙකට වෙනස් අකුරු සංඛ්‍යාවක් තියෙන්නේ. මේක ගත්තොත් ඒත් ගොඩක් දුරට එකිනෙකට වෙනස් අකුරු සංඛ්‍යාවක් තියෙන්නේ. මෙතන හැබැයි C2ක් තියෙනවා. මේකෙත් ගත්තොත් එකිනෙකට වෙනස් අකුරු සංඛ්‍යාව B2ක් තියෙනවා. මෙතන ගත්තොත් D2ක් තියෙනවා C2ක් තියෙනවා. D2ක් තියෙනවා C2ක් තියෙනවා. ජෝඩු දෙකක් ඉන්න අවස්ථාවක් තමයි ඒක. මේ පැත්තට බලාගෙන යමු. මේක එකිනෙකට වෙනස්. මේක ගත්තොත් D2ක් ඉන්නවා. මේක ගත්තොත් B2ක් ඉන්නවා. මේක දැක්කොත් මේ පැත්තට ගත්තොත් මේ බලන්න D2ක් ඉන්නවා C2ක් ඉන්නවා. එහෙනම් අපිට ඉස්සෙල්ලම ගන්න වෙන්නේ මෙන්න මේ පේළිය. මෙන්න මේ පේළි දෙක අපි ගන්න ඕන සලකන්න ඕන. දැන් මොකද්ද බලන්න පුළුවන් මේ දෙකේ D2ට මේ පැත්තේ D2ක් කපලා දාන්න පුළුවන්. මේ දෙකේ C2ට මේ පැත්තේ C2ක් කපලා දාන්න පුළුවන්. එහෙනම් ඉතිරි වෙන්නේ මොකද්ද? මේක F එකට මේක F එක කපලා දාන්න පුළුවන්. එහෙනම් මේ වැඩියෙන් ඉතිරි වෙනවනේ B කියන එක. එහෙනම් මේ එකතුවයි මේ එකතුව අතර වෙනස නිර්මාණය වෙන්නේ කාගෙන්ද? B ගෙන්. මේ එකතුවයි මේ එකතුව අතර වෙනස නිර්මාණය වෙන්නේ කාගෙන්ද? B ගෙන්. එහෙනම් 20 16ක් ගියාම කීයද? 4යි. එහෙනම් B සඳහා දෙන්න පුළුවන් ආගේ අපි කෙලින්ම B සඳහා ආගයක් ආදේශ කරා. ඒ තමයි 4. එතකොට මේ 4 මේ ශ්‍රේණිය ආයෙත් තියෙන පුළුවන්කම නැහැ. හරි. දැන් B ගේ හොයාගත්තට පස්සේ මම මෙතනින් මෙහාට මේක කියන්නේ. එතකොට B සඳහා ආගයක් කීයද කියලා මම පස්සේ එකට අපිට කෙලින්ම ආන්සර් එක 4 කියලා දෙන්න පුළුවන්. එහෙම හොයාගත්තට පස්සේ දැන් ඔයාලට මම කියලා තියෙනවානේ මකන කැලලක් ඔයා අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ කියලා. ඒ වගේ අවස්ථාවල ඔයාගේ මෙන්න මේ විදිහට කටුසටහන් කොලේට මේවා පිටපත් කර කර ඉන්න ඔයාලට කොහොමද බැ ලොකු කාලයක් වැය වෙනවනේ දරුවනේ. එතකොට B සඳහා තියෙන හැම තැනටම ඔයා දැන් 4 ආදේශ කරගෙන යන්න ඕනේ. මම මේකේ ඔයාලට කොහොමද මේක හදන්නේ කියලා මූලික දේවල් ටික විතරයි කියන්නේ.
ඊට පස්සේ ඔයා අප පුළුවන් විදිහට මේක ගොනු කරගෙන මේ ඔක්කොම ඉලක්කම් ටික හොයා ගන්න කාලය වැය කරගන්න නැත්නම් මම මේක මෙතනදි කරන්න ගියොත් වීඩියෝ එක දීර්ඝ වෙලා ඔයාට ටිකක් වැඩිපුර ඩේටා වැය කරන්න සිද්ධ වෙනවා වීඩියෝ එක බලන්න. ඉතින් මම මෙතන තව උදව්වක් කරන්නම් B දැන් හරි. තව එකක් අපි දැන් B ත් එක්ක ගොනු කළා තියෙන තව එකක් එකතු කරන්න බලමු. මේ පැත්තට ගත්තොත් ACEF තියෙනවා. මේ පැත්තට ගත්තොත් ACDD තියෙනවා. මේ පැත්තට ACD තියෙනවා. ACD තියෙනවා ACD ආන්න ඒක අපි ගමු මෙතන ගත්තොත් ඔන්න B දෙකක් තියෙනවා ඊට පස්සේ මෙතන ගත්තොත් එක B එකයි තියෙන්නේ ඊට අමතරව ACD තියෙනවා මෙතන ACD එකත් එක්ක තව D එකක් තියෙනවා මෙතන නේ අපි තව දුරටත් ඉස්සරහට යන් CED AB DD FCC කියන එකක් තියෙනවා ඊට පස්සේ මෙතන B දෙකක් එක්ක EFE කියන එකක් තියෙනවා එතන එච්චර ලොකු අපට සම්බන්ධයක් ආවේ නැති නිසා අපි මේ පැත්තටත් බලමු AB ACD කියලා තියෙනවා මෙතන දෙවන තීරුව ගත්තොත් අපිට හම්බ වෙනවා එකක් විතරයි අපි දන්නේ අනිත් ඒවා ගොඩක් දුරට නොදන්න පද තියෙන්නේ තුන්වෙනි පේනිය ටිකක් විශේෂ වෙනවා C දෙකක් මෙතන තියෙන අවස්ථාවක් නමුත් තව එක එක පදයක් විතරයි අනිත් ඒවා වගේ අපි දැනගෙන ඉන්නේ හතරවෙනි පේනිය හැබැයි දන් ඉලක්කම් දෙකක් තියෙනවා දන් ඉලක්කම් දෙකක් මෙතන තියෙනවා ඒ වගේම තමයි තී පේඩි වලින් ගත්තොත් දන් ඉලක්කම් දෙකක් තියෙන පේඩියක් තමයි මෙතන තිබුණේ නේද? එතකොට මේ B දෙක අතහැරියොත් මෙතන ACD තියෙනවා. මේ පැත්තට ගත්තොත් මේ B දෙක අතහැරියොත් මෙතන මේ B දෙක අතහැරියොත් මෙතන ACD සහ තව එක ඉලක්කමක් තියෙනවා. එහෙනම් අපිට පහසුවෙන් පුළුවන්කම තියෙනවා E කියන එක හොයාගන්න. කොහොමද දැන් හොයාගන්නේ? දැන් මං සලකන්නේ මෙන්න මේ දෙක තමයි මං සලකන්නේ. එතකොට මේකේ තියෙන Aට මේකේ තියෙන A කපන්න පුළුවන්. මේකේ තියෙන Cට මේකේ තියෙන C කපන්න පුළුවන්. මේකේ තියෙන B දෙකට මේකේ තියෙන B දෙක කපන්න පුළුවන්. ඒ අනුව අපට මේකේ ඩීට මේකේ ඩී කැපුවොත් ඉතිරි වෙන්නේ ඊ කියන එක විතරයි. එහෙනම් 23න් 18ක් ගියාම ඊගේ වැලියු එක කීයද අපට එන්නේ 5යි. ඒ අනුව අපිට අපේ කටසටහන් කොලේ ඊ සඳහා හරියට මගියක් දෙන්න පුළුවන්. ඊ කියන්නේ 5යි. තවදුරටත් මෙතන අපිට ඊ තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔයා මේක ඊ තියෙන හැම තැනටම 5 ඉලක්කම ලියා ගන්න ඕනේ. ඒ වගේ කෙටි ක්‍රම හැම පැත්තටම බලලා ඔයාට පහසුවෙන් පුළුවන්කම තියෙනවා මෙතන අදාළ ඉලක්කම් ටික හොයා ගන්න. ඉතින් ඒකට උත්සාහ කරන්න මම හිතන්නේ මේක සටහන ඔයාට මේ විදිහට පිටපත් කරගන්න පුළුවන්. එතකම අපි යනවා ටේප් එකේ තව ගානක් හදන්න. හොඳ IQ ගැටලුවක් මෙන්න මෙතනක් තියෙනවා. අපි ඒකත් ඉක්මනටම හදමු. එක්තරා මුදලක් සුගත් තිලක් සහ දමිත් අතර එකිනෙකට වෙනස් අකුරු තුනක් තියෙන ඉඳ අපට ලේසි සුගත් තිලක් සහ දමිත් අතර බෙදනවලු 5ට 3ට 3 කියන අනුපාතයෙන්. හරිද? තිලක්ට වඩා සුගත් ලැබුණු මුදල 1100යි. තිලක්ට වඩා සුගත් තිලක්ට වඩා සුගත් කියලා කියන්නේ ඒකක දෙකක් නේ වැඩි. ඒක 3 ඉඳන් 5ට ඒකක දෙකක්. ඒකක දෙකක් කියලා කියන්නේ කීයක්ද? 1100ක් නම් මේ තුන් දෙනා අතර බෙදලා තිබිච්ච මුළු මුදල කීයද කියලා තමයි අහන්නේ. ඒකක දෙකක් 1200 මුළු මුදල ඒකක වශයෙන් කීයද? 5 3 8 3 11යි. 1200 ව 11ක් අපි බලන්න ඕනේ. සමා වෙන්නේ 1100 ව 11ක් බලන්න ඕනේ. 1100 ව 10ක් කියලා කියන්නේ 11000යි. ඒකට තව 1100ක් එකතු වුණාම 12100යි තමයි පිළිතුරු විදිහට අපිට බාර ගන්න පුළුවන්කම තියෙන්නේ. දොළොස් දහස් එකසියක පිළිතුරක් අපට ලැබෙනවා. ගාන හදද්දි පුංචි වැරැද්දක් වුණා අයියේ. කොටස් දෙකක් තමයි 1100 කිව්වේ. කොටස් දෙකක් 1100 නම් එක කොටසක් ගාන අපිට හොයන්න බැරි වුණා නේ. එක කොටසක් කියලා කියන්නේ 550යි. කොටස් දෙකක් 1100 නම් එක කොටසක් කියලා කියන්නේ 550යි. 550 වෙන දෙකක් නේ 1100 හැදුනේ. අදන් මට කියන්නේ කොටස් කීයක් තියෙනවද මෙතන? 5 3 8 3 11ක්. එක කොටසක් 550ක් නම් කොටස් 11ක් කීයද බලන්න 550 11 න් ගුණ කරන්න ඕන. ඉස්සෙල්ලා අපිට වැරදුණා ඇයි? අපි කෙලින්ම 1100 කොටස් දෙකේ යගේ තමයි කොටස් සංඛ්‍යාවෙන් ගුණ කරේ. එහෙම හදන්න බෑ. ඒක වැරදි. 550 11ක් බලමු. ලේසි 550 10ක් බැලුවොත් 5500. ඒකට තව 550ක් එකතු වුණාන් පස්සේ කීයක් දෙන්නේ? 6050ක්. එහෙනම් ආරම්භයේ තිබිච්ච මුළු මුදල විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙනවා රුපියල් 6050ක්. 6050 කියලා මේකේ උත්තරේ ලියන්න තියෙන තැන 6050 දැම්මොත් ඔයාලගේ ගාණ හරි. නමුත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මුදල අහන නිසා ඔයා අනිවාර්යෙන් රුපියල් කියලා මේකේ රුපියල් එක තමයි ඒකකේ සමග තමයි පිළිතුර සටහන් කළ යුතු වන්නේ. හරි. ඊළඟට තවත් හොඳ ගාණක් තියෙනවා අපිට. මොකද්ද? ගොවියෙකු නෙලාගත් මිරිස් කිලෝග්‍රෑම් 62.5කින් කිලෝග්‍රෑම් 1ට ග්‍රෑම් 250ක්. කිලෝග්‍රෑම් 1ට ග්‍රෑම් 250ක් කියලා කියන්නේ ඇත්තටම කිලෝග්‍රෑම් 1ක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්නේ. 1000කට 250ක් කියලා කියන්නේ 4න් එකක් නරක් වෙනවා. හොඳ මිරිස්වල බර නෙලාගත් මිරිස්වල බරින් කොච්චර? ඉතින් අපිට මේ කොච්චර මිරිස් ප්‍රමාණයක් නෙලාගත්තද කියන එක ඇත්තටම වැඩක් වෙන්නේ. අන්තිමට ප්‍රතිශතය නම් අහන්නේ. කිලෝග්‍රෑම් 1ට 250ක් නරක් වෙලා කිලෝග්‍රෑම් 1ට 750ක් හොඳ වෙනවා. ඒ කියන්නේ 1000ට 750ක් හොඳයි කියලා කියන්නේ 100ට නම්
सीट ना कोचर सीट हत पाक होने कोचर प्रशात हतर हेमन अपटेनकूल प्रशतात्मक सीट हत पाक प्रशतात्मक सीट हत पाक कोचर मिरी प्रमाण किलोग्राम दाहद पंद मुखल एक किलोग्राम इकट्ठे बेलवना अपट प्रशतात्मक दाखान पुलवांकम तीन निशा हर इतकोट अपट एक पुलवांकम तीन समय मिथन में एक लिएवेनों सीट हत पहा मिथन इतकोट ये प्रश्न दिखा मैं निवेदी लादेनो इट पास मेहमान पंत गणित विशेष शिशु नमदेक लकड़ों सामान्य हटाई सीट हटाई के दिन सीट प्रशात अम दरान लकड़ों सीएन दिन पेपर आगे के लिए दान पंत गणित गणित विशेष शिशु नमदेन सामान्य हटाई के लिए कहमद होते शिशु नमदेन आगे लकड़ों एक करला नमे बेदम तम हटाई नमदेन आगे लकड़ों एक मुखद करना हट नमे गुण करना ये नमदेन आगे मैं लकड़ों एक करला नमे बेदला तम सामान्य हेट आवे नकतु गाना नमे हटे गुण करला गण ओण हाँ तब शिशु दिदने को लकड़ों अतकलाट पास सामान्य हट देख दुआ थोड़ा शिशु संख्या नमे आने एक्को हाई शिशु नेकोल हस्तने की सामान्य हट देखा ऐना पशु लकड़ों एतरत् शिशु दिदे लकड़ों लेकिन तूकी हरम भाष्य होने पुलवां काम तीन शिशु नेकोल हम इन को शिशु नेकोल हम इन को मुड़ लकड़ों संख्या गण पुलवा एक अंतिम सामान्य विनाशन मेतन एक हेट दिख की गण पुलवां काम तीन एतम अवसा इतर वे लकड़ों प्रमाण एक हेट दिखे गुणकर मेहम हेट दिख गुणकिरी मेकोला पास्वी अपट मेहमे गुणकर पुलवा इतकोट देखाई हाईसी असू देखा अंतिम इतने हाईसी असू देख के कतवा आरंभ अर्धन कतुन खाली की दिखे बल हेट वरक नमे अब बलोन नमरक हाई गील की अन्न हाई वरक नमे पना सतर गील की पंसी हाथलिया ना हाईसी असू देखें अभी पंसी हाथलिया अड़गर नोन अभी हितवत मेतन हाईसी या मडुकर हाईसी या मडुकर असू देखा कि तब हेटा के कतुनोन असू देख तब हेटा के कतुना पासी एक हाथलिस देखा ఏమొకటి పిడితురు భాషే మీకు అడుగలు అవ్వాలన్న పంకేటి క్రమే హితం అడుగరే ఎకసీ హతరిస్ దిక్కు తమ పిడితురు విధియట లెబెండోన్ ఇటు పసిగిన దారితావేన్ హతరిన్ తునక్ దెంటమత్ పిరియతి ట్యాంకీయకట జలీ లీటర్ 6క్ ఎకతు కరాట పసి ఏక దారితావేన్ 9న్ 10న్ 9క్ పురవాలనో మే ట్యాంకీ లీటర్ కీయక్ దరన్న పురవంది కీలా హనా మీక దీవనే వర్దీమగిన్ కలిన్ గాంట అదాలో నికత్ హొంద గెట్లుక్ ఓయగలు హితన్న దరువనే మెన్న మెహిమ දාරිතාවෙන් 4න් 3ක් ඒ කියන්නේ ටැංකිය කියලා කියන්නේ බෝතලයක් නම් බෝතලෙන් 3 කාලක් දැන්නමත් පිළිලා ඊට පස්සේ ඒකට තව ජලය ලීටර් 6ක් දැම්මන් පස්සේ දාරිතාවෙන් 10න් 9 දැන් 4න් නෙමෙයි කියන්නේ අඩික් කාලවල 8න් 1කින් එහෙමත් නෙමෙයි කියන්නේ 10න් 1ක් තමයි පිළිලා තියනවා කියලා කියන්නේ ටැංකිය ලීටර් කීයක් දරන්න පුළුවන් දෙ කියලා තමයි අහන්නේ ඉතින් දරුවනේ හරි ලේසියිනේ 10න් ලීටර් 6ක් දැම්මන් පස්සේ මුළු ටැංකියෙන් පිරුණ නම් ඇත්තටම කාලක් කියලා කියන්නේ ලීටර් 6යි नहीं लीटर हयाक दम पास हतरे तुंकाल पिल्ल तीन लीटर हयाक दम पास कट फुल कैपासीटी कट आवना फुल पिना फुल कत्का पिना की अन्न की उपरी मेद आवना अपड़क अन्न पुलवा हतरे इंकमें लीटर हयाकट सामान हतरे इंका लीटर हयाकना हतरे हतरा कील की विसी हतरा टैंकी दाड़ता विसी हतरा कील की अन्न पुलवा नमूत गाने हेम सरल कर ඔයගොල්ලෝගෙන් දැනුම අපේක්ෂා කරා මොකද්ද කිව්වේ ලීටර් 6ක් එකතු කරාම ටැංකිය පිරෙනවා කියන්නේ මේ කිව්වේ මොකද්ද ඒ ධාරිතාවෙන් 9 10න් 9ක් දක්වා ඇවිල්ලා තව 10න් එකක් ඒත් ඉතිරි තව 10න් එකක් ඒත් ඉතිරි එහෙනම් අපි දන්නවා 10න් 9න් 4න් 3ක් අඩු කරොත් මේ ටැංකියේ මේ බෝතල සමා වෙනවා ටැංකියක්නේ මේ ටැංකියේ 10න් 9න් 4න් 3ක් අඩු කරොත් ඒක කීයට සමාන වෙන්නේ एक लीटर हाई कट सामान है मंगा क्या दें दहाइन नमे पीला तीन इसल पीला दिवन हाथर तुनाए दहाइन नमे हाथर तुनाक अड़क राना अरे कट वे लीटर गांट एक सामान वेन्डो एक दहाइन नमे हाथर तुनाक अड़क रो एक सामान वेन्डो की एक सामान वेन्न की लीटर हाई कट अब बलम दहाइन दहाइन नमे हाथर तुनाक अड़क रहा पास पोदे विदिट अपने गांड वेनो हाथलिए दहा हतलिने हाथर गुण कर लाइ हतलिए वेन्डना समा वेन्न दहा हतलिने हाथर गुण कर लंबर हतर हेन तीस हाई अड़ කරන්න ඕන අපි 4 4 10 න් ගුණ වෙලා එහෙනම් 3 10 න් ගුණ කරාන් පස්සේ 30යි. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් වෙන 36 30ක් ගියාම 40න් 6ක්. 40න් 6ක්. එතකොට ලීටර් 6ක් කියලා කියන්නේ 6යි ලීටර් කියලා කියන්නේ 40න් 6ක් නම් ඔන්න බලන්න කෙටි ක්‍රමේ. 6යි ලීටර් කියලා කියන්නේ 40න් 6ක් නම් 1යි ලීටර් කියලා කියන්නේ මේ ටැංකියේ 40න් 1යි. हया लीटर किल के मे टैंकी हतलिंग हयाकना एक लीटर किल के मे टैंकी हतलिंग ऐन हतलिंग हतलिया लीटर की अकोण हतलिंग तम एक लीटर ऐना हतलिंग हत किल हतलिंग हतलिया किल के लीटर हतलिया टैंकी मुलू दल दाड़ता समय मंगा आयद गाड़ हतल तीन बेदे मेतन टाइनो
මුළු ධාරිතාවය යනවා ලීටර 40 40 කියලා ලිව්වත් පිළිතුරු වැරදි ලීටර වලින් මිලිලීටර ලිව්වත් ඒත් වැරදි ලීටර 40යි කියලා තමයි අපිට ආන්සර් එක ගන්න පුළුවන්කම තියෙන්නේ හරි මෙතන මට දැන් ඉඩ වෙන් වෙච්ච නිසා මේ ගාන හදන්න වැරදීමකින් මම කටසටහන් කොලේ ගන්නම් අනිත් ගාන වලට හදලා පෙන්නන්න අපි මෙතන කටසටහන් කොලේ ගමු සඳර්ශන පුවරුවක මේ ගාන අපි සකස් කරා සඳර්ශන පුවරුවක ඇති වෙනස් වූ වර්ණ තුනකින් යුත් විදුලි බුබුළු පිළිවෙලින් සෑම තත්පර 14ක් 20ක් 24කට වරක් දැල්වෙනවා නම් සෑම විදුලි බිබුලක්ම පෙරවරු 4ට දැල්වුවා නම් නැවත වරක් ඒවා එකවර දැල්වෙන්නේ කුමන වේලාවකටද කියලා අහනවා. ඉතාමත්ම සරල. බේසික් IQ ගැටලුවක් වූපෝගු කුඩා පොදු ගුණාකාරය මේ සංඛ්‍යා තුනෙම බෙදෙන සංඛ්‍යාවයි හොයාගෙන යන්නේ. ඉස්සෙල්ලා අපි සටහන් කරගමුකෝ පෙරවරු 4ට තමයි වල්බ තුනම එකට දැල්වලා තියෙන්නේ. ඊට පස්සේ එකක් තප්පර 14කින් අනිත් එක තප්පර 20කින් අනිත් එක තප්පර 24කින් තමයි දැල්වීගෙන යන්නේ. වූපෝගු කියලා කියන්නේ මේ සංඛ්‍යා තුනම බෙදෙන පොදු සංඛ්‍යාව හොයන්නේ. මොකද මේ පොදු සංඛ්‍යාවදි තමයි මේ වල්බ තුන අයත් එකම මොහොතේ දැල්වෙන්නේ. එකම මොහොතේ දැල්වෙන අයියේ 7:14ට මෙයා දැල්වෙනවා 7:20ට මෙයා දැල්වෙනවා 7:24ට මෙයා දැල්වෙනවා ආයෙත් 7:28ට මෙයා දැල්වෙනවා 7:40ට මෙයා දැල්වෙනවා 7:48ට මෙයා දැල්වෙනවා එතකොට තව ඔහොම කාලෙ ගිහින් එක අවස්ථාවකදී මේ තුන් දෙනාම එක අවස්ථාවක ආයෙත් දැල්වෙනවා එන්නේ වෙලාව කොයිද කියලා තමයි මේ වගේ ප්‍රශ්න වල අහන්නේ හොයන්න ඕන මේ වගේ ගාණක් ආපු ගමන් කුඩා පොදු ගුණාකාරය හොයන හැටි මම කියලා දෙනවා ප්‍රථමක සාධක වලින් ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන අඩුමකින් පටන්ගෙන දෙකෙන් බෙදුවම 7යි දෙකෙන් බෙදුවම 10යි දෙකෙන් බෙදුවම 12යි වැරදීම් වෙන්න පුළුවන් මම වේගින් හදන හින්දා නැවත චෙක් කරගන්න ඔයගොල්ලෝ දෙක මෙතන 7ෙන් බෙදෙන්නේ නැහැ කියලා මොනවත් කරන්නේ නැහැ හරියට බෙදෙන්නේ නැත්නම් සංඛ්‍යාව මේ විදිහටම තියන්න 10 දෙකෙන් බෙදුවම 5යි 12 දෙකෙන් බෙදුවම 6යි නැවත දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද කියලා බලන්න ඕන ඔව් බෙදෙනවා දෙකෙන් බෙදන්න පුළුවන් 7 මුකුත් වෙන්නේ නැහැ 2 5 මුකුත්ම වෙන්නේ නැහැ හරියට බෙදන්න බැරි නම් අතරින් 6 දෙකෙන් බෙදුවම 3යි හරියට ආයි දෙකෙන් බෙදන්න ඕනද නැහැ තුනෙන් බෙදන්න පහෙන් බෙදන්න හතෙන් බෙදන්න ඉතින් එහෙම සංඛ්‍යා එකිනෙකට වෙනස් සංඛ්‍යා තුනක් තියෙනකොට ආයි බෙද බෙද ඉන්නේ නැහැ මේ ඔක්කොගෙම ගුණිතය තමයි මේ විදිහට ගන්න ඕනේ දෙවර 2 4 4 2 8 කියලා මම මේ පැත්තේ ගුණිතය තියාගන්නවා ඒකට ගුණ කරන්න ඕන මේ ටික 4 5 35 35 වල 3 105 කියලා මම මේ පැත්තට ගත්තා එහෙම ගුණ කරාම මට ලේසි 1යි 8 වරක් 105 හොයන්න ඕන 8වර 105ව 8ක් තමයි අපිට හොයන්න ඕන වෙන්නේ 105ව 8ක් හොයාගත්තන් පස්සේ අපිට මෙන්න මේ විදිහට ඒක සුළු කරගමු 105ව 8ක් 8වර 5.4ක් ඉතිරි විතර මෙතන 4යි එන්නේ හරි 840ක් තමයි මෙතෙන්ට එන්නේ එතකොට මේ ඉන්නේ තප්පර තප්පර 840 අපිට අග්ගාලා පැය කරගන්න ඕන පැයකට තප්පර සමාවෙන මිනිත්තු කරගන්න ඕන මිනිත්තු වල තප්පර 60ක් නිසා 840 60න් බෙදලා බලනවා 6ට මෙතන එකයි 24ට නැවතත් 6ව තියෙනවා 4ක් එහෙනම් මිනිත්තු 14ක කාලයක් ගියාට පස්සේ තමයි 7 පහුවෙලා මේගොල්ලෝ නැවත හම්බ වෙන්නේ ඒ අනුව 7යි මිනිත්තු 14ට තමයි නැවත මේ විදුලි බබුලු තුනම දැල්වන්න ඕන 7යි මිනිත්තු 14 ඔයගොල්ලෝ මෙහෙම ලිව්වට වැරදි මේක අනිවාර්ය පෙරවරුද පසුවරුද කියන එක සටහන් විය යුතුමයි යනුව දරුවනේ පෙරවරු 7යි මිනිත්තු 14 කියලා ඔයා මේකේ ආන්සර් එක තිබ්බොත් විතරයි ඔයාට සම්පූර්ණ ලකුණු ලබා ගන්න හැකියාවක් තියෙන්නේ. හරි ඒත් එක්කම අපි යනවා මෙන්න මේ විදිහට මෙතන තියෙන එක කියව ගත්තොත් ප්‍රශ්න කියවන්න ඔයාලට මම මේක මේ විදිහට පෙන්නන්නම් ඕනනම් වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරලා කියව ගන්න. මෙතන තියෙන කිසියම් සංඛ්‍යා රටාවක් යෙදিলা තියෙනවලු කිසිදු සංඛ්‍යාවක් එකවරකට වඩා වැඩි ගාර ගණනක් යොදන්නත් බැරිලු ඒ අනුව මෙන්න මේ සංඛ්‍යා රටාව පුරව ගන්න කියලා තමයි කියන්නේ අපි බලමු මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා දල වශයෙන් මෙතන පේනවා 9 පේනවා 11 12 පේනවා නේද මෙතන 10 කියලා හිතුවත් අපි පුරවගෙන යන 9 10 11 12 13 14 15 16 මම මෙතන අතර කරනවා කියලා හිතමුකෝ 16ට 17 මෙතනින් පටන් ගත්තනම් මෙහෙම මෙහෙම සම්බන්ධයක් තියෙනවා බල 11ට 22 කියලා එකක් එනවා එහෙම සම්බන්ධයක් ආයෙත් බලන්න 9ට 17 කියලා එකක් එනවා 11ට 22 කියලා කියන්නේ කීයකින් වැඩිද 11කින් වැඩි 9ට 17 කියලා කියන්නේ එහෙම අපට හොයන්න බෑ අපි දැන් මේ රවුමක් බලමු 17යි 19යි දෙකෙන් දෙක එකතු වෙනවා කියලා පේනවා 14 දෙක එකතු කරනවා 19යි 21යි තව දෙක එකතු කරනවා 23යි නමුත් ඒ විදිහට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මෙතන හිර වෙනවා ඒ නිසා අපි ආයෙත් උත්සාහ කරමු මේ පැත්තට 17යි 2 අපට කෙලින්ම මෙහෙම දෙක දෙක එකතු කරගෙන යන්න බෑ මෙතනින් එන හිටිනවා නමුත් අපි මෙතනින් බලමු 18යි 18ට ආයෙත් දෙකක් එකතු වුණා 20යි ආයෙත් ඒකට දෙකක් එකතු වුණා 24. ඒ කියන්නේ මේ පැත්තට එක පැත්තකට ගමන් කරන්න පුළුවන් මේ පැත්තට එක පැත්තකට ගමන් කරන්න පුළුවන් දෙක දෙක එකතු වෙලා මේ ක්‍රමේ හරියටම හරිද කියලා මම දන්නේ නැහැ මට එහෙම හිතුණා දැනට. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද කියලා බලමු 25 26 27 26 29 30 32 එහෙමත් එතකොට එකින් එක එකතු වෙනවා කියලා පේන්නේ නැහැ. හැබැයි මෙතන ගත්තොත්
මෙතන ගත්තොත් මෙහෙම මේ ඉරින් අපිට වැඩිදීමක් වුණානේ 17 17 19 21 නම් 17 වෙනි දෙකක් අඩු කරාන් පස්සේ මෙතන තියෙන්න ඕන කීයද 15 වෙනි නේද 15. ඒතකොට මේ පැත්තට එක විදිහකට ගමන් කරා. මේගොල්ල මේ පැත්තට එක විදිහට ගමන් කරා. 18 20 22 නම් මෙතන තියෙන්න ඕන 16. මේ විදිහට අපිට සකස් කරගන්න තියෙන්නේ. හරි. දැන් අපි බලමු මෙතනට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. 25 26 27 28 කියලා මේ ටික ඕනනම් හදාගන්න පුළුවන්කම තියෙනවා. 25 26 27 28 කියලා හැදුවොත් අපට පේනවා ඒක ගන්නෙ කොහොමද කියලා. 10 15යි 25ක් මෙතන පේනවා. 17 9යි 26 එතන ඒකත් පැහැදිලි. 19යි 16 ගත්තොත් එතන ගත්තොත් 19ට මෙතන 16ද තියෙන්නේ කියලා ආයෙත් බලමු අපි. 12 9 10 11 12 13 14 15 16. ඔය විදිහට ආවත් මෙතන 16 තමයි තියෙන්නේ. එහෙනම් අපිට මේ ආරම්භ කරාම වැඩදීමක් වුණාද කියලාත් හිතනවා. මෙහෙම එකතු ගලප ගන්න පුළුවන් කමක් නැති නිසා අපි හිතමු එකතුවට අනුව මේක ගලපනවා නම් දැන් අපිට පොයින්ට් එකක් හම්බෙච්ච නිසා මෙතන 27 වෙනවා නම් 19ට ඇත්තටම එකතු වෙන්නේ 8ක්නේ. මම මෙතනම දැන් 8 දාලා බැලුවොත් 8 බැලුවොත් 8 9 10. එහෙනම් මෙතන 7 තියෙන්න ඕන. 21යි 7යි 28 ගානට ගැලපෙන්නේ නැහැ. මෙතනත් අර මෙහෙම රවුම යන්න බෑ. 7 8 9 10 කියලා මේක එක විදියකට යනවා. ඊට පස්සේ අපි බැලුවොත් මෙතන 20ට 12 ගැලපෙච්ච නිසා මේක හරි. මෙතන 20 20යි 12යි 32 ඒ නිසා මේක ගැලපෙනවා හරි. දැන් එහෙනම් අපි මෙතන 12 මෙතන 11 නම් මෙයා මේ පැත්තට යවන්න ඕනේ 11 12 13 14 විදියට. හරිනේ. ඒතර 11යි 22යි මෙතන එකතු කරාන් පස්සේ ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා 33ක්. ඊට පස්සේ මෙතන අපිට 13යි 18 එකතු කරලා ගන්න වෙනවා. මෙතන අපිට 14යි 16 එකතු කරලා 16ද අපිට ආවේ. 14යි 16 එකතු කරලා 20යි 30 උත්තරයක් ගන්න සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි අපිට මේ ගැටලුව සකස් කරන්න වෙන්නේ. එයන් අපිට පුළුවන් අපි මේ පිටුවේ මේ සම්පූර්ණ පිටුවේම ගණන් ටික සකස් කරා කියලා කියනවා. ඔයාලට දැන් මම කෙටි ක්‍රමයේ තේරුම් කරලා කෙටි ක්‍රමයේ කියලා කියන මේක සකස් කරන්න ඕන ක්‍රමයේ තේරුම් කරලා දීලා තියෙනවා. ඔයාලට ඒ අනුව පිළිතුරු ටික ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒත් එක්කම අපි බලමු අපිට මොනවද ඊනකට සකස් කරන්න තියෙන්නේ. හැම වෙන් රූප සටහන් හා සම්බන්ධ ගැටලුවක් අපි මීට කලින් සවිස්තරාත්මක සාකච්ඡාවට ලක් කළා. ඒ නිසා ආයෙත් ගාන කියව කිව ඉන්න ඕනේ නැහැ. මම ඒත් එක්කම ටක් ගාලා මේක හදලා දෙන්නම්. එළදෙනුන් එළුවන් චීරපයන් චීරපයන් ගොඩේ තමයි එළුවන් සහ එළදෙනුන් ඉන්නේ. චීරපය ඇතුළේ මේ දෙන්නා ඉන්නවා සහ මේ දෙන්නා අතරේ මේ එකම ඒ කියන්නේ එකට එකතු වෙච්ච තියෙන බෑ දෙන්නට පොදු සාධක තියෙන බෑ. එක රවුමක් ඇතුළේ වෙන් වෙච්ච රවුම් දෙකක් තියෙන අවස්ථාව එකම අවස්ථාවයි තියෙන එක සී. ගුරුවරු කාන්තාවන් සහ උපාධාරින් ගුරුවරු ඇතුළේ කාන්තාවන් කාන්තාවන් ඇතුළේ උපාධාරින් කියලා එහෙම කියන්න බෑ. මේවා එකිනෙකට වෙනස් රූප තුනක්. හැබැයි උපාධාරියෙක් වෙච්ච කාන්තාවක් වෙච්ච ගුරුවරු ඉන්න පුළුවන්. ගුරුවරු වෙච්ච කාන්තාවන් උපාධාරි වෙච්ච කාන්තාව. ඒ කියන්නේ දෙන්නගෙන් පොදු ලක්ෂණ හැම පැත්තෙම තියෙන්න පුළුවන් කම තියෙන නිසා සාමාන්‍ය හොඳ වෙන් රූප සටහනක්. අපි කියන්නේ අපිට පුරුදු වෙන් රූප සටහන ඉස්කෝලේ කාලේ දැන් මේක. ඉතින් මේක තමයි එතෙන්ට එන්නේ. නිමිති ආහාර සහ එළවලු ආහාර ඇතුලේ තමයි නිමිති. නිමිති ඇතුලේ තමයි එළවලු. ඒ අනුව අපිට සමා වෙන ආහාර ඇතුලේ තමයි එළවලු. එළවලු ඇතුලේ තමයි නිමිති. ඒ අනුව අපිට ඒකට ඊ තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ. සමාජ විරෝධී ක්‍රියා සොරකම් කිරීම කළු කප්පම් ගැනීම. සමාජ විරෝධී ක්‍රියා ඇතුලේ තමයි සොරකම් කිරීම කළු කප්පම් ගැනීම තියෙන. ඔය ක්‍රියා දෙක එකට සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ අනුව මම ඒකට ඒ කියන එක තෝරනවා. වෙනස් පිළිතුරු තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න අපි සාකච්ඡා කරමු. Telegram group එකෙත් අපි ඒව කතා කරමු. ඊපස්සේ ලිපිකරුවන් විවාහක ලිපිකරුවන් සහ පරිපාලකයන් කියලා තියෙනවා. දැන් ලිපිකරුවන් ඇතුලේ විවාහක ලිපිකරුවන් ඉන්න පුළුවන් එක හරි පරිපාලකයන් වෙනම ඉන්නේ. දැන් ඒක තනතුරු දෙකක්නේ. ලිපිකරුවෙක් ආයේ පරිපාලකෙක් විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ අනුව ලිපිකරුවන් ඇතුලේ විවාහක ලිපිකරුවන් හිටියා. ඒ අතර වෙනම පරිපාලකයන් හිටියා. එනවා මම පිළිතුරු D විදිහට මෙතෙන්ට තෝර ගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ත්‍රිකෝණ සංඛ්‍යාවල් සමචතුරස්‍ර හොයන හැටි. මේ වගේ සටහන් කීයක් දෙනවා. මේක ත්‍රිකෝණ කීයක් තියෙනවද? මේක සමචතුරස්‍ර කීයක් තියෙනවද වගේ ත්‍රිකෝණ හා සමචතුරස්‍ර කෙටි ක්‍රමයකින් හොයාගන්න එක වීඩියෝ එකක් මම වෙනම අරගෙන එනවා. අපි එතනදී මේ සියලු ප්‍රශ්න මේ IQ සීරීස් එකේම තියෙන ඒ වගේ ගණන් ටික මම එක තැනකට එකතු කරලා කෙටි ක්‍රමත් එක්ක සාකච්ඡා කරන නිසා මේ ප්‍රශ්න ටිකට දැනට සාකච්ඡාවට ගන්නේ නැතුව අතාරින්නම්. හැබැයි ඔයාලට මම මේ විදිහ රූපේ පැහැදිලි කරලා තියන්නම්. ඔයා මේවට උත්තර හොයන්න මෙන්න මේ විදිහට තමයි රූප සටහන පැහැදිලිව ඇඳගන්න එක. මෙන්න මේ විදිහට තමයි රූප සටහන තියෙන්නේ. ඊට පස්සේ අහන ප්‍රශ්න ටිකත් ඔයා පැහැදිලිව ලකුණු කරගන්න. ඒ රූපයේ ත්‍රිකෝණ, බී රූපයේ සමචතුරස්‍ර, සී රූපයේ සරල රේඛා ගන්න, ඩී රූපයේ ඍජුකෝණාස්‍ර, ඊ රූපයේ සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. අපි ඒ ගැටලුව ඉක්මනම වෙනම වීඩියෝ එකේ මේ හා සම්බන්ධ ගැටලු රාශියක් සාකච්ඡා කරන වීඩියෝ එකකින් අරගෙන ඉන්නා. ඉතින් අපේ පැයත් ආසන්නයට අපි යනවා. අපි අතරපු ගණන් ටිකක් අපි ආරම්භයේ 16 වෙනි ගණන්ෙන් පටන් ගත්තේ. අපි බලමු ඒ ගණන් කීපයකුත් සාකච්ඡා කරන්න.
संख्या रटा गैटलूट तमें मम्मी भी तीटेने कोहमद संख्या रटा वक विसंधान अभी आरंभ गाने के अभी दिन पोडक साकचा करमु तरह मिथन तुन पहल दिख सह नमे तीन मुखाद बल संबंध आवे एक एक विद्युत दिन तम तम हितर बल तमंट आवे निक्रमया किक्रमया खेले काकने तमंट हितान पुलवांग सीलम क्रम बल्टी तम वेगिंग हितिमे वेदगा संख्या रटावकती तुंगरद्दग हयाई हया पहल वाई हया तुनाम पास विशेकाय किल मंगल पंड हेदू बह तुंगरद्दग हयाई तुंगरद्दग हयाई पहल हयाग्यां पास नमयाई उन्मट कुंची संपाद्या कंबुना मेदग एक गुणकर मेकिंग अड़क दिन मे तेट हाथ रोड अट विसंग अटियां पास दुलाई एना पास दहाय दहतुन दहा पास तुनाई उन्न उत्तरे आवटे इट पास मेतन बल संबंध गुडन का देवर पहातम दहाय पासर पहातम दिशे पनह पुड गेल बेनवा तुंगर पहातम पहालो हेत पसर पहातम तुनसी हेत पहन लेसी हाथ रोड विस्तुना सीवर पहा पानी वेन्डो पीड़ित पानी इट पास मेतन अभी बल मुखाद वेन्नी मेमगे आस्थल प्रति मुख दिहतम बला विशेष दहतने पनस्स एकेतना पास मल्ली आगण मिथन हेटाई हेट नम याकेनवा मे प्रति दिखे एक गतम पास हेत्ता एकसी हतलि एकसी हतल एकसी हतल सटाई एकसी पनस एक मेतनवा इतकोट इच्छर लोग संबंध आवे मिथन अपने गोडगण बेह एवेदेकर इट पास मैं हदल तीन क्रम मेदेकल मेकट संबंध मे रवमट आने संबंध तीन अदेला बालने का मेवा गेट मट मीट कल हदल तीन वस्तु हमबीच देवल तो मैं अंबाला मेदकत्ते मेके गेलपी मत तीन अंदर बलन मैं मेदकत्ते मेके गेलपी मत तीन अंदर बलन अभी हम बलम दहतने विषय गेल के आने दहतने विषय करो तिहाय तीस हताय तीस हते हेत तुनुने अनिपत मारुकल वगे पेन अभी आए बलम मे पेट तीसके पनस एक तुनाम पास असूहताय असूहत अनिपत मारुकलाम पास हेत्ट बलन अपनी नोहतने विधि अपीट आंसर्स गण पुलवांका तीन ये वगे तीन नुगत्म पास मे आई मे आई एक संख्या मारू गल तम मेतर नीना सत्यवशी मेतन तीन तिस्पाउन संख्या मारूकल तिस्पा के लिए तिस्पा पनस्तुन तीन तिस्पा मे आई मे आई तुना विशेट की याकना तिस्पा है तीन विशेट दहाक तुनो विस्का तब हाथ रखे तीन ऐनो दा हाथ रखे तीन सत्मेट पीड़ित दा हाथ रखे तम गण पूर्वक तीन दमे वगे अवस्था मेदिकात्र संबंध मेकट गुणकर गण बल बहुद्रोट मेदिनाट वटी तम संबंध एकतुन अभी बलम पसरत्न पहलवाई दहतुने पहलव एकटेकत विशेत्र लभेन है हेमना अभी पहंतुनाज्ञा मध्यकाय दहतुंगरद्देक अट विसीहाय कि लभेन है हेमण्त हतलिस्तक समाट इलाका मारुकिरी मेलुवत हतलिस्तक हतरस दिख कि दहतुंगरा खतर हदागण मिथन अपट विशेष अवस्था कुछ इट पास मिथन गो दहाट वरा विसीहाय अनिपत हुआ हेट दिखाई दहाट हेट दिखे बेदन वेला चुट्ट बलांडोण दहाट वरा खतर दहाट वरा खतर अपट हेट दिख कि नहमन अभी बलांडोण अभी विन विद्य बलम दहतुने पहाग्यां पास अटाई अटवरत्न विसी हतर आयतर गलपी मतियान दहाटें पहाग्य अट पास दहतुने दहतुंगरत्क विसी है हरी हमुना पहलवे मित्र तीन पहलव पहदरी ओ पहलवे हतग्यां पास अटाई अटवरत्क दास मत मित्र पीड़ित दास निगमने के गण पुलवां कमती है अभी बलम एवगेम ए विद्यट मेन मेघाण को मदन पुलवां कमती है कि इतकोट मिथन गो वटे एक बलम दहाटाई हया मेतन विसी हतरा विसी हतर दाहतरण कम्मली नतु एकतुकरण वेगे कम्मली की हितनो संख्य रटा हदागने अति इतनी लघु काले अकटन सह वे हित पशुदयम के लखनऊ मेक हदागन बेरवे के लघु संख्या अतिमत कमण हितामत्म वेगी इकतुक बलान हत हतरेकोलेकारी तुनाक हतरे हतरीसेकाय हतरीसेका मेन मेतना पास पनहाकत् मे वटे हेदना नमक मेकट गियां पास वाड़पेन एकोल हई नमे विसाय तीसकाय तीसकाय तीसक विसाकुन पनसकाय एक कड़ूरा पास पनहाकत्व एक पनहाकत्वाक मेके पनहाकत्वाक नमक वटे के अपट अवश्य बेनने तपि बलू दुलाय विसाय दुलाय तीसदेकाय हतलिया हतलिस नमेकत्म मेतन हेनू इकतु अपट अदालेन है दंग अभी मे उडे अट संख्या देखिए वेनस बलम नम नमें हयाग्यां पास तुनाई दमें हयाग्यां पास तुनाई दहाट दहा हत पास अपट पीड़ित हिम गल पान पूर्वक मकन है मेतन बलम दहनमे नमेट पास दहाय दहाय अपट गलप गण पूर्वक मतलब कुलहा कुलहा तीन हिंदे का मारवी
එහෙනම් අපි ඊළඟට උත්සාහ කරන්න ඕන මේ මේ දෙකක් එකට එකතු කරලා බලමු එක එක ක්‍රම වලට හදලා බලන හැටි තමයි මම මේ පෙන්වන්නේ ඊට පස්සේ අපි මේ පැති වලට එකතුත් අරගෙන බලමු 17යි 6යි මෙත් පැත්තට 23ක් එනවා 18යි 9යි මේ පැත්තට 27ක් එනවා ඊට 23යි 27යි අතරත් 38ට ලොකු සම්බන්ධතාවයක් අපිට ගොඩනගා ගන්න බෑ ඊට පස්සේ මේක ටිකක් ලොකු ලොකු සංඛ්‍යා තියෙන නිසා අපි මේ පුංචි සංඛ්‍යා තියෙන තැනින් තර්ක කරන එක තමයි වඩා යෝග්‍ය වෙන්නේ 11යි 11යි මෙතන 22යි අපි ඒක අර පැත්තට හදලා බැලුවා එහෙම වුණොත් 19න් 9 බලන්න 19න් 9ක් ගියාම 10යි මේ 22ට අර 10 එකතු වුණාම 32යි ඒ කියන්නේ මේ දෙක එකතු කරලා මේ දෙකේ වෙනසෙන් වෙනසත් ඒකට එකතු කරනවා දැන් බලන්න ඒක වෙනවද කියන එක 18 17 එකතු කරාන් පස්සේ අපි කිව්වා 28යි 35යි 35ට මේ දෙකේ අතරේ 3 එකතු කරාන් පස්සේ 38 වෙනවා හරියට හරි එහෙනම් මොකද්ද කරන්න ඕන මේ දෙක එකතු කරලා මේ දෙකේ අතරේ මේ දෙකේ අතරේ මොන පැත්තකට හරි අතරේ ගන්න ඕන 20න් 9ක් ගියාන් පස්සේ මෙතන 11යි ඊට පස්සේ මෙතන 12යි 8යි එකතු කරාන් පස්සේ 20යි 20යි 11යි ඔයාලට පිළිතුරු විදිහට ගන්න පුළුවන්කම තියෙනවා 31ක් ඒ අනුව පිළිතුරු 31 කියලා නිගමනයකට අවතින් ටික පුංචි වෙලාවක් යනවා සංඛ්‍යා රටා හදන්න. ඔයා සංඛ්‍යා රටා වලට ගොඩාක් අලුත් කෙනෙක් නම් ඔයාට සමහරට මේක ගැටලුවක් විසඳන්න විනාඩි 10ක් 15ක් යනවා වෙන්න පුළුවන්. කමක් නැහැ. සංඛ්‍යා රටා 100ක් හැදුවොත් ඔයා ක්‍රම 100ක් හොයා ගන්නවා. වැරදින ක්‍රම 100ක්, වැරදින ක්‍රම 1000ක් අතරින් නිවැරදි ක්‍රම 1ක් 2ක් හොයා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ ඇත්තටම. අපි ඒත් එක්කම යමු. ඒ ගැටලු අපි 18 වෙනි ගාණෙන් සකස් 16 වෙනි ගාණෙන් ගණන් හදන්න පටන් ගත්තා. දැමුල් පහ හැදුවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රකාශන ගණන් තියෙනවා දැන් ගොඩාක් IQ papers වල මේ වගේ ගණන් තමයි වැඩිපුරම එන ප්‍රවණතාවයක් දැන් තියෙන්නේ. ඉතින් මේක මෙහෙමයි තියෙන්නේ A සිට F දක්වා නම් කරන ලද ප්‍රකාශන 6 බැගින් දීලා තියෙනවා. ඒවා අතරින් 3ක් කාලානුරූපී පටිපාටියට පිළියෙල කරන්න පුළුවන්. M ප්‍රකාශ දුන්නේ කාලානුරූපී පටිපාටියත් එක්කම අක්ෂර තුන මොනවාද කියලා තමයි. ඒ කියන්නේ ප්‍රකාශන 6ක් දුන්නට මොනහරි කාලයත් එක්ක ඒ කියන්නේ පිළිවෙලට කර ගොනු කරන්න පුළුවන් තුනක් විශේෂයෙන් මේකේ තියෙනවා. ඒ තුන ඒ පිළිවෙලට දක්වන්නේ කියලා තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි දැන් මේ උත්තර වලින් බලමු. ප්‍රශ්න 6 කියවලා කෙනෙක්ට පුළුවන් මේ 6ම කියවගෙන ඊට පස්සේ මොනවාද වෙන්න පුළුවන් මොනවාද වෙන්න බැරි කියලා ටික් දාලා මේව තමයි වඩාත් වෙන්න පුළුවන් ඒ අනුව PD 1 2 3 1 2 3 මෙහෙම වෙන්න පුළුවන් කියලා තර්ක කරලා විනාඩි 5ක් විතර මෙතන රැඳිලා මේව බලන්න. නමුත් ඒක කරන්න යන්න එපා. ඔයා බලන්න ගොඩක් ප්‍රශ්නවල ගොඩක් පිළිතුරවල ඊ තමයි අන්තිමට තියෙන්නේ. ගොඩක් පිළිතුරවල ඊ තමයි අන්තිමට තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඊ අන්තිමට නවස්ථාවක් වෙන්න පුළුවන්. ඊ කියලා කියන්නේ බලලා මී අද්දක ඉදිරියට පැන මී අල්ලා ගනී කියන එක. මේක විතරක් B. B කියලා කියන්නේ බලලා සිය අංග චලනේ නැවතා මී අනිතෙක් රැඳී සිටි. රැඳී සිටිනට පස්සේ අල්ලා ගැනීමක් වෙන්න බැරි නිසා මේ පිළිතුර අපි කෙනින්ම අතහැරලා දානවා. දැන් ඊට පස්සේ මේකේ හැම අවස්ථා දෙකක මැද ඒ තියෙනවා. මේක විතරක් වෙනස් වෙනවා. ඒ කියලා කියන්නේ මොකද්ද? බලලා net පියාගෙන නිහඬව රැඳී සිටි කියන එක. B. බලලා සිය අංග චලන නැවතා මී අනිතෙක් රැඳී. net පියාගෙන නිහඬව රැඳී සිටි කියන එකට වඩා අංග චලන නැවතා මී අනිතෙක් රැඳී සිටි කියන එක වඩාත් නිවැරදි කියලා හිතනවා. ඊට පස්සේ ගත්තොත් අපි ආරම්භය මොකක්ද කියන එකත් බලන්න ඕන. බලලා තම ඒතර ආරම්භය ගත්තොත් B නිවැරදි කියලා තෝ D ආරම්භය කරගන්න පුළුවන්ද කියන එක අපි බලන්න ඕන. බලලා තම අසල මීයක සිටින බව ආග්‍රාණය මගින් සංචාරණය කරයි. හොඳ ආරම්භයක් එතන තියෙනවා. ඒ නිසා තවදුර දැන් C දැන් මේක දැන් අපිට ඊනකට තර්ක කරන්න තිබිච්ච තැන C ගත්තොත් බලලා මීයා කිසිදු අනතුරක් නොදෙන ආහාර සෙවීමෙන් පදුරෙන් පදුරට ගමන් කරලා ඒක ගොඩාක් ඈතදි සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සේ B ගත්තොත් බලලා සිය අංගචල නවතා අංගචල නවතා මීයා එනතෙක් රැඳී සිටී කෙනෙක් තියලා ඊට පස්සේ තමයි බලලා net පියාගෙන නිහනව රැඳී සිටී කෙනෙක් එකලඟ ගැළපීමක් නැහැ වගේ. ඒ නිසා නිවැරදි විරුද්ධ බවටපත් වෙන්න ඕන මේක. ඉතින් මේක ඔයාගේ තර්ක කිරීමේ හැකියාව මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔයාලට මම මේ ටික මෙන්න මේ විදිහට නිරූපණය කරන්නම් වීඩියෝ එක පෝස්ට් කරලා මේව පොඩ්ඩක් හිතන්න. මම මේව එකින් එකට සාකච්ඡාවට ලක් කරන්න නැහැ. ලොකු කාලයක් ඒ වෙනුවෙන් වැය වෙන හින්දා මෙන්න මේ ටික මම ඔයාලට ප්‍රශ්න ටික පෙන්වන්න කරන්නම්. ඔයා හිතලා ඔයා විසින් ගොඩනගා ගන්න පිළිවෙලක්. ඊට පස්සේ මෙන්න මෙතනත් හොඳ ගැටලුවක් තියෙනවා. අපේ අවසාන ගැටලු කීපේ මේ සාකච්ඡාවට ගන්න. මෙතන තියෙනවා මේ ඉංග්‍රීසි අකුරු වගේ අදීලා රටාවක් ගොඩනගා ගන්න කියලා. මම ඒකත් කීපයක් කරලා පෙන්නන්නම් කොහොමද ඒක කරන්න ඕනේ කියන එක. 11 සිට 15 දක්වා ප්‍රශ්න එක් එක් ප්‍රශ්නේදී දී ඇති අක්ෂර වල රටාව සම්පූර්ණ වන පරිදි හිස් තැන් වලට යෙදිය යුතු අක්ෂර අලංගු පිළිතුරු තෝරා ඊට අදාළ අංක ඉදිරියෙන් දී ඇති ඉතිරි මත ලියන්න. ඉතින් මේ වගේ වෙලාවට තමයි අපිට පැන්සල ගොඩක් මේ පැන්සලේ මකනේ දෙකම ඕන වෙන්නේ. දැන් දාලා බලන්න ඕන. මෙතෙන්ට A දාලා මෙතෙන්ට C A දාලා මෙතෙන්ට D A D A කියලා දෙකක් එන්න ඕන. D A දාලා බලන්න. එහෙම වුණොත් මොකද්ද? B B B 1 B 2 A A C A කියලා එනවා. ඒක ඇත්තටම අපිට ගැළපීමක් මෙතන අපි උත්සාහ කරමු B 2. ඊට පස්සේ A කියන එක මෙතෙන්ට දැම්මොත් A 2. ඊට පස්සේ C 2 A 2.
ඊට පස්සේ ආයෙත් මෙතන d 2යි ඊට පස්සේ a 2යි කියලා එනවා පුංචි සම්බන්ධයක් නැතුව නෙමෙයි b 2යි a 2යි c 2යි b 2යි a 2යි c 2යි i a 2යි d 2යි a 2යි කියක මෙහෙම සම්බන්ධයක් ගොඩනැගෙනවා දැන් වෙන එකක් දාලා බලනවා වෙන එකක් දාලා බලනවා නම් ඉතින් මේ දාපේකවා පැන්සලෙන් පොඩ්ඩක් මකන්න ඕන අටසටහන් කොලේ මේ හැම එකම කරන්න වට ඉඩක් ලැබෙන්නේ නැති නිසා දරුවනේ අපි එක් කරන්න ඕනේ මේ විදියට අපි මෙන්න මෙහෙම මේක සටහන් කරගමු කොහොමද මෙතන a නම් මෙයාට අපි a කියන එක දෙනවා ඊට පස්සේ මෙතන අපිට b c කියන එක දෙන්න පුළුවන්කම තියෙනවා මෙතන අපිට d a කියන එක දෙන්න පුළුවන් මෙතන පොඩ්ඩක් ඉස්තනක් අපිට මදි වීමකුත් තියෙනවා එහෙම වුණොත් b 2යි a c c b 1යි එතකොට අපිට සම්බන්ධතාවයක් නැහැ වගේ තමයි පේන්නේ anu වඩා ගැළපෙන විදිහට අපිට දැන්ට මේක ගන්න පුළුවන් ඉතින් ඔයා මේ වගේ අනිත් ඒවාත් එක්ක තර්ක කරලා බලන්න ඊට පස්සේ මම මේකට එකක් දාලා බලන්න c g i m ओ एम दम ओ दिख एक लंगटे एक गेलपे नै के अयन करवा इट पास गेलपे नैल अयन करना अब विन आदेश बलान सिद्धन अब दिख आदेश बलम सीई इतकोट मेतेंट जी मेतेंट एनवा के एम की अने इतने ए बी सी डी ई एफ जी एच आई जे के एल एम हर इतको देखें 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 देखे अंत मैं एक निवृद्धी के लिए तेना नमूत अभी बलम मुखद बड़ा निवृत्ति बैंक के लिए मेवे किन्न किन्न आदेश कर लम इवगे हदागण सिद्ध मेवागे तन बी अकड़ा तीन इतकोट गोड़ाक बी तेक गेल पीड़ा तेट अभी आदेश कर बीसीसी बीडीडी इट पास बी आईसीसी आईबीएए ඒ විදිහට ගැලපෙනවාද එහෙම නැත්නම් BCB BCB BC මේ මේකට දැම්මත් මේ බලන්න BCB කියලා මෙතන ලියවෙනවා මෙතන BCB BC double BCB එකයි IBCB B එකයි IBCC එකත් එක්ක මේක මෙතන ගත්තොත් එහෙම හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එකිනෙකට වෙනස් පිළිතුරු සංඛ්‍යාවක් තමයි පිළිතුරු තමයි තියෙන්නේ. ඒ එකින් එක එකින් එක ආදේශ කළා මේකට නිශ්චිත රටාවක් කියලා ගන්න. එහෙම අකුරු සකස් කරනවා වචන ගැලපෙන නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිත වචන සකස් කරනවා කියලා එහෙම මොකුත් නැහැ. ඔයාට තියෙන වඩාත්ම ගැලපෙන පිළිතුරු මේක එකක් ආදේශ කරලා බලලා සංකීසියම් රටාවක් ඉංග්‍රීසි අක්ෂර අනුව මේ තුල හඳුනා ගන්න. එහෙනම් අපි ඒත් එක්කම ඔයව කරලා බලන්න හොඳට මම හිතන ප්‍රශ්න වීඩියෝ එකකට පැහැදිලිව ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා උත්සාහ කරන්න නිවැරදි පිළිතුරක් මේවට ලබා ගන්න. එහෙනම් ඒත් එක්කම අපි අපේ පැයක් තුල IQ ගැටලු 50කට ආසන්න සංඛ්‍යාවක් සාකච්ඡාවට ලක් කරන වීඩියෝ පාඩම් මාලාවේ 7 වෙනි වීඩියෝ අවසන් කරනවා. අපි ඉක්මනින්ම 8 වෙනි වීඩියෝවෙන් හම්බෙමු.